රබ්බසන්තේ බිරිඳින් දැඩි සත්කාරයක යවනවා මල් වඩමක්. මල් වඩමක් යවුවා නම් එතන තියන ආරක්ෂාව ගන්න. රබ්බසන්තේ නිර්වත් ෆොටෝ කවුද එළියට දැම්මේ එතකොට? අනේ ලංකාවේ ඉන්න අසහනකාරයෝ. රබ්බසන්ත කොඩු බිස්නස් කරාය කියන්නේ. ඒක ගැන නම් මටත් ලොකු සැකයක් තිබෙනවා. හේතුව උන් කතා වෙන පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිතුන්ට මන්ත්‍රීවරුන්ට ගෑනු සම්බන්ධයෙන් වීඩියෝ කරලා බ්ලැක්මේල් කරනවා කියන්නේ 37 දෙනාට බ්ලැක්මේල් වෙලා තියෙනවා කියන්නේ. කෝ කරන්නේ මොකද්ද? මං කරන්නේ මොකද්ද කියන එක අපි දෙන්න කවදාකවත් අතල්නේ මොකද? 56 මා දෙකක් දෙකකට නෙවෙයි තුනක් තිබුණා කියලා කියනවා. තුනක් තියෙනවා. තුනක් තිබුණා කියලා කියනවා. හිටිය කියන්නේ. ඉතිවරණ වලට බය නැතුව මෙච්චර කාල 37 දෙනාට වේදන් ගයි රබ්බසන්තේ. නෑ. ඒක ඇත්ත. ඒක පද්ධතියේ ලොකු බිඳ වැටීමක් සහ හිරස් තියෙනවා. රබ්බසන්ත කියන්නේ ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ගෑනු සපයපු පුද්ගලයෙක් කියලා කියන්නේ. එතකොට ඔබට ගෑනු සපයලා තියෙනවද? නිකන් මානසික රෝගියෙක් කරපු වැඩක් වගේ මට පේන්නේ. ඔබ හිතනවද මේක කරේ කංජිපාන ඉන්ද්‍රාන් කියලා? නැත්නම් මේක රජයේ වැඩක්ද? ආණ්ඩුවේ වැඩක්ද? වසන්ත පෙරේරා ඝාතනය කිරීම හරහා සියල්ල යටපත් කරන්න. මේ වගේ දෙයක් සිදුවලා ගියා කියන්නේ මම දැන් වසන්ත පෙරේරා ඝාතනය කරේ සියල්ල යටපත් කරන්න. ඒ කියන්නේ මේ එයා දැනගෙන හිටපු සමහර කාරණා. මොනවද දැන් කියන්නේ? ඒ කියන්නේ චන්ද්‍ර කුමාර රබ්බසන්තගෙන් ගෑනු ගත්තා. පින්තූර තිබුණා. ඒ හැමෝගෙම. චන්ද්‍ර කුමාර සුනිල් හඳුන් නැති රබ්බසන්තගෙන් ගෑනු ගත්තා කියන්නේ. තව ගොඩක් නම් කියවෙනවා. පතරොන් කීපයක් වල තිබුණ සඳහනක් KPI කියලාද මොකද්ද තිබුණයි කියලා. ඔය පතරොන් KPI කියලා ගහලා තියෙන්නේ ඒකේ තේරුම. නොදන්න තැන් වලට යන්නේක පරිස්සමෙන් යන්න. ඇයි ඔබ මලගෙදර ගියේ? දැන් මුළු පාර්ලිමේන්තුව ආශ්‍රය කරපු හැමෝම රබ්බසන්තගේ මලගෙදර කිසිම කෙනෙක් ගියේ නැහැ මගේ ඇරියා. එතකොට ඇයි 37 නායක ගියේ? මම ඔහුව අඳුනගත්තේ ව්‍යාපාර MSD එකක් ඉන්න ඔබට. MSD එකෙන් කියන්නේ කි මෙච්චර පාතාල තර්ජන එල්ල වෙන මලගෙදරට යන්න පාසල අපි මේක මගාරිමු. සර්ගේ ආරක්ෂාවට හොඳ නැහැ කියලා කියන්නේ නැති. නෑ. ඒක පොලිසිය මහත්තයෝ ඉන්නේ වටේ. නෑ ඒක හරියට. එහෙනම් මේකේ 37 නැක එදා උදේම යනවා. ඔව් මම 37 නැක ඔච්චර මොකක්ද රබ්බසන්ත කරලා තියෙන උදව්ව? ඇත්තට වසන්ත පෙරලා කියලා කියන්නේ මම නවත් කියන්නේ ව්‍යාපාරිකයෙක්. හොඳ ආයෙ ඡන්දෙ උදව් කරලා සල්ලි කරලා නෑ මම කවදාවත් ඔහුගෙන් කිසිම ආකාරයක එහෙම උදව්වක් කරන්නේ නෑ. පහක්වත් අරගෙනත් නෑ. ඒක මම හිතා වසන්ත මැරිලා දැන් මසගේ. ඒක 37 නැක දැන් සැපසේ නින්දියනවා. ඒක වසන්තලා ගැති 37 නැකගේ වීඩියෝ. අහා ඉතින් කියලා නම් දාන්න තිබුණා. කරු අතරංගුර අරගෙන නැහැ. පළවෙනිම දේ වෙඩික්කරු හොයා ගන්නවා. දැන් ඔයගේ සිද්ධියක් නේ. රටෙන් පැනලා දන්නේ නැහැ මේ වෙද්දි. ලංකාව වෙන්නේ එහෙමනේ. මං කියන්නේ ඕකේ අතුරු ඉඳලා යන අය ඩබ්බල්ට සහභාගී වෙන අය ඔයගේ මම දන්න කට්ටිය ඉන්නවද මම එහෙම මට නම් කරලා කතා කියන්නේ. නැහැ ඒක මම කියලා ඔව් ක්ලබ් යනවායි කියලා දන්නවා. ඒක අපසන්දට අවුෙච්ච පාර්ලිමේන්තුවේ මිනිස්සු නේ ක්ලබ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ම දන්නවා. ක්ලබ් පාසක් ඇති කරන සමාජයේ. ඒ බය ඇති කරවීම සඳහා ඊට පස්සේ කියනවා මේක පිටරටින් ආපු කෝල් එකක්. හොයලා බලුවට පස්සේ දැන් කියනවා මාතලේ නාම ඒක තමයි. මම දැක්කා ඒක මාතලේ බොරැල්ලේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන සිසුවියකගේ නම්බර එකක් කියලා. ඒක තමයි කියන්නේ. ඒක තොරතුරු වෙනස් වෙනවා. නෑ මං හිතන්නේ ඇත්තටම මං හිතන්නේ ප්‍රයෝජන ගත්ත මිනිස්සු වසන්තකෙන් එහෙම මගහැරින්න පුළුවන්. අපි ප්‍රයෝජන නොගත්ත නිසා තමයි මනුස්සකමට ගියේ. නැත්තම් වසන්ත ගොඩක් දේවල් දැනගෙන හිටියා කියලා. ඒ දැනගෙන හිටපු දේවල් යටපත් කරන් තමයි මේ මන්නේ සිද්ධ වුනේ කියලා බුදුහාම කිව්වා. මම ඒක කිව්වේ. ඒ කියන්නේ ප්‍රබල දේශපාලකෙක් මේ පිටිපස්සෙ ඉන්නවා. දේශපාලන හස්තයක් මේ පිටිපස්සෙ තියෙනවා. ඇත්තටම රට අවුල් කරන්න සහ බිය ගන්නවන්න එක එක දේවල් අර මානසික විකෘති වෙච්ච කණ්ඩායම්. ඉතින් ඔබලා නියෝජනය කරන මේ කොළඹ දිස්ත්‍රික්කයේ පාතාලයෙන් වටේම පෝස්ටර් ගහනවා. හැම පාතාලයම විවර කරනවා. මදුෂ්‍ය වූ දැන් අපි හැමෝම මේවනම් ඔබලා පරිස්සමෙන් හිටපන් කියලා. ඒක තමයි ප්‍රශ්නේ. දැන් බලන්න මානසික හැටි. රබ්බසන්තගේ බණ දෙතර කවුරු හරි මන්ත්‍රීවරයෝ මතුවෙලා මම මේ උදව් කරන නැත්තම් ගිහිල්ලා ගමේ ගොඩේ බෝඩ් ගහන පෝස්ටර් ගහන කැම්පේන් කරන මිනිස්සුන්ගේ මලගෙවල් වලට එයි මේ මිනිස්සු ගැන හොයලා බලයිද? ඒ පස්සෙන් දුවලා තමයි හුඟක් අපරාධ අල්ලන්නේ. පරිණත භාවයදී සජිත් ප්‍රේමදාසට වැඩිය ගොඩක් ඉස්සරෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නේ. ඉතින් එතුමා ඉන්න කාලේ මෙහෙම වෙනවා නම් සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණොත් කොහොම වෙයිද? කොහොමද පාලනය කරන්නේ? සජිත් ප්‍රේමදාස ජනාධිපති කාට ආරක්ෂක මැතිකම දෙන්නේ? නෑ ඒ ආරක්ෂක බල දෙන්නේ කාටද? ආරක්ෂක මැතිකම කැබිනට් සරත් පොන්සේකරත් කුඩාම්ම විසල්ගනේ. නෑ සැනෂෝ ද පීපල්ස් යූටියුබර්. අයබෝන්. ඉතින් අද කතා කරන්න යන්නේ සමග ජන බලවේගයේ ජාතික සංවිධායක 37 නායක මන්ත්‍රීතුමා එක්ක. අයබෝන් මන්ත්‍රීතුමා. අයබෝන්. කොහොමද මේ ටිකේ මොකද වෙන්නේ? මේ දවස්වල නම් ඉතින් අපි ජනාධිපතිවරණයකට සූදානම් වෙනවානේ. ඉතින් තීරණාත්මක කාලයක්. මම හිතන්නේ මේ සතියේ ජනාධිපතිවරණය පිළිබඳ නිල නිවේදනය නිකුත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා රට සූදානම් කිරීමේ වැඩ කටයුතු තමයි අපි ඉන්නේ. දැන් මේ වෙන දේවල් දැන් මේ ටිකේ වෙන දේවල් ගැන මොකද හිතෙන්නේ? අදාහ ගන්න පුළුවන්ද මේ රටේ මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා? දැන් භීෂණකාරී තත්ත්වයක රට ඇති වෙලා තියෙන්නේ. ඇත්තටම දැන් මේ ඇති වෙලා තිබෙන අපරාධ රැල්ල නම් හරිම භයානකයි. නිකන් අපරාධ නෙවෙයිනේ. මහා දවල්
මිනි මැරුම්. ඒවගේම චිකාගෝ ක්‍රමයට තියෙන වෙඩි තැබීම්. ඉතින් මේක හරි භයානකයි. රටක ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පුරවැසියන්ට ජීවත් වෙන්න තියෙන සාමකාමී අයිතිය පැහැරගෙන තිබෙනවා. ඉතින් මේක නවත්තන්න ඕනේ ආණ්ඩුව. මොකද හේතුව හොරකම වංචාව දූෂණයට වඩා මිනිස්සු තැති ගන්නවන ක්‍රියාවක් තමයි මේ පෞගේ දින කීපෙම රට පුරා සිද්ධ වුණේ. මේ වෙලාවේ රටේ මාතෘකාව ක්ලබ් වසන්ත ඝාතනය. ක්ලබ් වසන්ත වඳුරනවද? ක්ලබ් වසන්ත වඳුරනවා. කොහොමද වඳුරන්නේ? වසන්ත පෙරේරා. ඔහු මං අඳුරන්නේ ව්‍යාපාරිකයෙක් හැටියට. ව්‍යාපාරිකයෙක් හැටියට ඔහුට තිබුණා සන්හිල් කියලා ව්‍යාපාරයක්. ඒ සන්හිල් ව්‍යාපාරය හෝටල් ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයේ සංවත්සරයකට මට මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා ආරාධනා කළා. එතන ඒ සංවත්සරයට මම සහභාගී වුණා. එතෙන් පටන් ඔහුව මං අඳුරනවා. ඔව් කතා බහ කරනවා, අඳුරනවා. මුණ ගැහෙම් තියෙනවා ඒ විවිධ උත්සව අවස්ථාවල්දී. ඉතින් ඒ නිසා මම ඔහුව දන්න කෙනෙක්. දැන් වසන්තව ඝාතනය කරන අතුරුගිරියේදී ඊට පස්සේ ටැටූ දුලාන් කියන නැත්තම් ටැටූ දුලාන දුලාන් සංජුල කියන නැමැත්ත තමයි මේක ප්‍රධාන සැකකරු වෙන්නේ. මේ සැකකරුව ගෙනල්ලා රටම ඉදිරියේ නැත්තම් මාධ්‍ය ගෙනල්ලා DIG මහත්තයෙක් පොලිසිය මහත්තුරු ටිකක් වට කරගෙන පාපොච්චාරණයක් කරනවා. මේක රට හොල්ලපු ඝාතනයක් නැත්තම් රටේ රට අනිත් පැත්ත හරවපු රට කලඹපු ඝාතනයක් වෙනවා. ඉතින් ඒ වගේ ඝාතනයක ප්‍රධාන සැකකරුවෙක් ගෙනල්ලා මේ වගේ පාපොච්චාරණයක් කරන එක හරිද? මේ සිදුවීම ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට සිදු වුණු දෙයක්. සාමාන්‍ය පාපොච්චාරණයක් කරන ක්‍රම කීපයක් තියෙනවා. එකක් මහෞස්තත් අධිකරණයක මේක රට හොල්ලපු ඝාතනය. එක්කෝ මහෞස්තත් අධිකරණයක, හැබැයි පාපොච්චාරණය කියන්නේ විවෘත අධිකරණයකවත් කරන්නේ නැහැ. සමහර විට මහෞස්තත් වෙන කෙනෙක් ඉදිරියේ සමහරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන පාපොච්චාරණ තියෙනවා. ඒ එකක්වත් හෙලි කරන්නේ නැහැ. මොකද හේතුව ඒ පාපොච්චාරණය හරහා යම් මාර්ගයක් පාදගන්න උත්සාහ කරනවා අපරාධය සොයාගෙන යන්න. නැත්නම් අපරාධයේ වගකීම පිළිබඳව නිශ්චල නිගමනයකට එන්න. එතකොට මේ වගේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා පාපොච්චාරණයක් මාධ්‍ය හරහා ලබා දෙන ක්‍රියා කෙරුවා නම් එතන වගකීම් විරහිතව පොලිසිය ක්‍රියා කරලා තිබෙනවා. ඒක පැහැදිලිව කියන්න ඕනේ. නීතිය කඩලා කියලාද කියන්නේ? ඇත්තටම නීතිය උල්ලංඝනය වීමක්නේ. පාපොච්චාරණය කියන එකේ අර්ථය මොකක්ද? තමන් කැමැත්තෙන් ප්‍රකාශයක් කිරීම. එතකොට මේක රට හොල්ලපු භයානක අපරාධයක්. එතකොට අපරාධයක් පිළිබඳව ලබා දෙන තොරතුරු පිටිපස්සෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ පොලිසියට තව කොච්චර දුවන්න වෙයිද? මේකේ අගමුල හොයාගන්න. දැන් අර මිනිස්සයා එක පැත්තකින් මහා විශාල ලෙස එළියට ගියා. ඒ කියන්නේ දැන් ඔය කියන ටැටූ මල්ලිද මොකද්ද නම කියන කෙනා, දුලාන් කියන කෙනාව එක්ස්පෝස් කරානේ. ඒ ඇත්තටම ඒ මිනිස්සයාට ජීවිත අනතුරක් දැන් තියෙනනේ. ඒකේ වරදකරුද්ද කුමන්ත්‍රණකරුවෙක්ද කියන එක අපි දන්නේ නැහැ. නමුත් ඔහුව දැන් මුළු මනින්ම නිරුවත් කළා. එතකොට දැන් ඔහු ලබා දෙන කට උත්තරේ අනිත් පැත්තෙන් නඩුව ඉස්සරහට ගෙනියන්නත් බාධාවක් වෙනවා. ඒක ඇත්තටම විවෘත අධිකරණයකදීවත් නොකරන දෙයක්. මාධ්‍ය හරහා මේ සිදු කරේ පොලිසිය. ඒක වගකීම් විරහිත ක්‍රියාවක්. හරි. එතකොට දැන් මේ එහෙම කියන්නත් බෑනේ අපිට. DIG කෙනෙක් කියන්නේ නීතියත් එක්ක ඉන්නේ ගොඩක් අත්දැකීම් බහුල කෙනෙක්. ඉතින් DIG කෙනෙක් මේ වගේ දෙයක් කිරීමේ හේතුව මොකද්ද? ඇත්තටම ඒකට හේතුව මම දන්නේ නැහැ. නමුත් මේ එක්කෝ මේ පිළිබඳව කියන්නේ වගකීම අඩුකම. එහෙම නැත්තම් මේක වෙනත් අරමුණක් ඇතුව කරාද කියලා අපිට හිතෙනවා. මොකද හේතුව සමහරු මේකට කියලා තිබුණා. මම දැක්ක සමාජ මාධ්‍ය හරහා විවිධ විදිහට මේව විවේචනය කරන සහ මේ ගැන අදහස් දක්වන අය ප්‍රකාශ කළා තිබුණා. මේක ටෙලි ඩ්‍රාමා එකක් කියලා. එතකොට එදී ටෙලි ඩ්‍රාමා එක කොටසක් තමයි මේක කළේ කියලා. එතකොට එහෙම බලපුවාම මේ ඝාතනයත් ඇත්තටම එහෙම දෙයක්ද කියලා වගේ හිතෙනවා. ක්ලබ් වසන්තගේ ඝාතනය ගැන සැකයක් තියෙනවා. සැකයක් හිතනවානේ. දැන් මේ පරීක්ෂණ නිකන් හිතන්නකෝ. මම පැත්තක ඉන්න කෙනෙක් හැටියට මේක බලන්ගෙනකොට මට තේරෙන දෙයක් තමයි අපේ ආරක්ෂාවේ පිරිහීම කොච්චරද. අතුරුගිරියේ සිදුවීම වෙනවා. එතකොට අතුරුගිරියේ සිදුවීමේදී මේගොල්ලෝ මහදවල් තුවක්කු අරගෙන බැහැලා වෙඩි තියලා යනකොට එතන තුනක් තිබුණා කියලා කියනවා. තුනක් තිබුණා කියලා කියනවා. හිටියා කියනවා. එතකොට වෙඩි තියලා අතුරුගිරියේ සිට වාහන දෙකකින් මාරු කරමින් බුලත්සිංහල දක්වා වුන් පැනලා ගියා කිව්වහම කොයි තරම් හිඩසක් තියෙනවද කියලා බලන්න. දැන් අපේ රටේ කොළඹ නගරයේ ආරක්ෂාව එක මොහොතකින් කොළඹ එහෙම සිදුවීමක් වුණාම වළක්වා ගන්න, එහෙම නැත්නම් අපරාධකාරයෙකුට පැන යන්න ඉඩ නොදී ඒවට ආරක්ෂක විධිවිධාන යොදා ගන්න ලංකා කොළඹ වටේ තියෙන පොලිස් ස්ථානවලින් ගත්ත පියවර මොකක්ද? ඉතින් ඒක නිසා ලොකු සැකයක් මහජනතාව තුළ මේ සම්බන්ධයෙන් තිබෙනවා. ඒත් එක්කම පාපොච්චාරණයෙන් පස්සේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක් අධිකරණයෙන් ඉල්ලන එක අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒක ගැන මොකද හිතන්නේ? ඉතින් දැන් දෙන්න දෙයක් නැහැ. රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න දෙයක් නැහැනේ. පාපොච්චාරණයකින් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මේ සිද්ධිය ගැන අදහස් ප්‍රකාශ කරා. එතනින් එහාටත් නැවත ප්‍රාපචාරණය කරන්න දෙයක් නැහැ. හැබැයි මම දැක්ක මහෞස්ත්‍රාස්
තුමාට ඒවැනි ප්‍රකාශයක් කරන්න අවශ්‍යයි කියලා තිබුණා. ඒකට ඉඩ දෙනවයි කියලා මම දැක්ක වාර්තා කළා තිබුණා. ක්ලබ් වසන්තට වෙඩි තිබ්බ සැලොන් එක ඇවිල්ලා අපරාධ ස්ථානයක්. එතකොට මෙතන තිබ්බ CCTV කොහොමද පිට වෙන්නේ? මේ සමාජ මාධ්‍යට එන්නේ කොහොමද? මෙතන තමයි ලොකුම ප්‍රශ්නේ තිබෙන්නේ. අපරාධයක් පිළිබඳ තොරතුරු හොයාගන්න නම් CCTV පද්ධතිය හරි වැදගත්. එතකොට ඒ හරහා යම් යම් තොරතුරු අරගෙන ඒ පස්සෙන් දුවලා තමයි හුඟක් අපරාධ අල්ලන්නේ. එතකොට දැන් මේ සාමාන්‍ය අපරාධයක් සිදු වුණාම ඒ ස්ථානයේ සලකුණු කරන පොලිසිය ගිහිල්ලා ප්‍රසිද්ධ මහජනතාවට ඇතුල් වෙන්න තහනම් කරනවා. මම දැක්ක ස්ටේප් එකේ ප්‍රධානියා කියලා තියෙනවා අඩු ගානේ පොලිසිය අයවත් එතන තියෙන බඩු බහන්න පරිහරණය කරන්න අල්ලන්නේ නැහැ කියලා. මොකද ඒකේ තියෙන ඇඟිලිසලකුණු, ඒකේ තියෙන පින්තූර විද දේවල් තිබෙනවා. එතකොට මේ සියල්ල එක එක කෝණවලින්, ඒ කියන්නේ එක කැමරාවක් නෙවෙයි. CCTV හරහා වාර්තා වුණු ඒ කෝණවලින් මාධ්‍යට සියල්ල නිකුත් වෙලා. ඉතින් මේ නිසා හරිම ලොකු ප්‍රශ්නයක් මහජනතාවට තිබෙනවා. මේ අපරාධය පිළිබඳව ඇයි මේ රටට මේ තරම් තොරතුරු හෙළි කරන්නේ? හෙළි කරපු පස්සේ අපරාධ පිළිබඳව හඹා යන්න තියෙන ඉඩකඩ ඇහිරෙනවායි කියලා. මොකද පුද්ගලයන් හඳුනා ගන්න, අපරාධයේ සිදු වන ආකාරය සොයා ගන්න, ඒ තියෙන සියලු දේවල් දැන් විවෘතව ගිහිල්ලා ඉවරයි. අපරාධකරුවන් ඝාතනය කරපු වෙඩි තිබ්බ සිරුරු හොස්පිටල් එකට ගෙනියන ඒවා නැත්නම් රෝහල් ගත කරන ඒ තුවාල කරුවන්ගේ සංවේදී දර්ශන මාධ්‍යෙන් ගන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒක අපි දකින්න හැම තිස්සෙම. හැබැයි මෝජරියට ගිහිල්ලා ක්ලබ් වසන්තගේ නිරුවත් ෆොටෝස් එනවා එළියට. ක්ලබ් වසන්තගේ ශරීරේ නැත්නම් මිනිියේ නිරුවත් ෆොටෝස් එනවා. කොහොමද මේව අපිට වෙන්නේ? මේක තමයි මතු කරලා තිබුණු ප්‍රශ්නේ. විශේෂයෙන්ම එතන තිබුණු ආරක්ෂාව, ඒකට රහසියභාවය, ඒ වගේ පරීක්ෂණ වලට ඒවා බාධා වෙනවා කියන කාරණාව. අපසන්දගේ නිරුවත් ෆොටෝ කවුද එළියට දැම්මේ එතකොට? නෑ මම හිතන්නේ මේක වෙන කාටවත් දාන්න බැහැනේ. කවුරු හරි අපි හිතමු කවුරු හරි මේක ඇතුළට ගිහිල්ලා ගත්තා කියලා. හැබැයි එහෙම යන්න ඉඩකඩ සැලසුවාද? එතන ආරක්ෂාව නිසිලස යෙදුවද? මොකද මේ වගේ අපරාධයක් පිළිබඳව ඉදිරි පරීක්ෂණ කරන්න තියෙන ඉඩකඩ ඇයි බහගත්තේ? දැන් ඒ ඔක්කොම ලොකු සැකයක් වෙන කාරණා. ඉතින් මම කියන්නේ ඇත්තටම පොලිසිය මේ ඔය ඝාතනය පිළිබඳව, කියන වසන්ත පෙරේරාගේ ඝාතනය පිළිබඳව හොයනා වගේම මේ සිද්ධියත් එක්ක සමගාමීව සිදුවලා තිබෙනවා. ඔබ කිව්වා වගේ CCTV පද්ධතිය එළියට ගිය එක. ඊළඟට නිරුවත් ඡායාරූපේ දිහා අපි එක. මරණ පරීක්ෂණයේ බොඩි එකේ ෆොටෝස්. ෆොටෝස් ඊළඟට අර සැකකරුගේ ප්‍රකාශය ප්‍රසිද්ධ මාධ්‍ය තියාගෙන රටට දුන්න එක. මේ සියල්ල ගැනත් වෙනම පරීක්ෂණයක් කරලා ඒ වගකීම්වලට විරුද්ධව පියවරක් ගත යුතුමයි. නැත්නම් වැරදි පූර්වාදර්ශයක්. දැන් කවුරු හරි කිව්වොත් ආයෙ කරන්න එපා කියලා. ඒක නෙමෙයි. ආයි මේ නීතිය දන්න කණ්ඩායම් මේ දේ සිදු කළා කියලා. එතකොට කවුද මේ ඝාතනය සිද්ධ කරේ? කංජිපාණි ඉම්රාන්ද නැත්නම් ක්ලබ් වසන්තව මැරුවේ කංජිපාණි ඉම්රාන්ද නැත්නම් වෙන කවුරු හරිද? තව ගොඩක් නම් කියවෙනවා. ඒ කියන්නේ ඇත්තටම මුලම කියන්න උත්සාහ කළේ අර වෙඩි තිබ්බ යම් පතරොන් කීපයක් වල තිබුණු සඳහනක් KPI කියලාද මොකද තිබුණයි කියලා. ඔය KPI කියලා ගහලා තියෙන ඒක තේරුම් ගන්න දන්නේ නැහැ. ඒක මොන අර්ථයෙන් මොන අදහසෙන් කළාද නොමග යවන්න කළාද දන්නේ නැහැ. මොකද ඒකේ ලියලා තිබුණයි කියලා කියනවා. එතකොට ඒක තමයි පරීක්ෂණේ වෙන පැත්තකට යවන්න තවත් කණ්ඩායමක් සිදු කළා වෙන්න පුළුවන්. තවත් කණ්ඩායමක් දැන් කියනවනේ ඔය සල්ලි දුන්නේ අහවලාගේ තමයි මේ සැලසුම කියලා. එතකොට එහෙම කියන ඒ අතරතුර සමාජයේ තවත් කීවෙන කතාවක් තමයි මේක යම් ආකාරයක වසන්ත පෙරේරා ඝාතනය කිරීම හරහා සියල්ල යටපත් කරන්න මේ වගේ දෙයක් සිදු කරා කියලා. ඉතින් වසන්ත පෙරේරා ඝාතනය කරේ සියල්ල යටපත් කරන්න. ඒ කියන්නේ එයා දැනගෙන හිටපු සමහර කාරණා. ඒ කියන්නේ කියවෙන ඔය මාධ්‍ය කියවෙන තමයි දේවල් තමයි අපි දන්නේ. එතකොට ඒ හරහා කියන්නේ එයා මේ පාතාලය ගැන වෙන්න පුළුවන්, කුඩු ව්‍යාපාර ගැන වෙන්න පුළුවන්, දේශපාලනයේ වසන්ත පෙරේරා සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ක්ලබ් වසන්ත කියන කුඩුකාරයෙක් කියලා කියන්නේ. සම්පූර්ණයෙන්ම මම ඒක ප්‍රතික්ෂේප කරලා මම දන්නේ නැහැ. අදට මම දන්නේ නැහැ විතරක් නෙමෙයි. ਉਹ ව්‍යාපාරිකයෙක්. මම දැක්කා මේ අර STF අනදෙන් නදාරි කරපු සංඝ සාකච්ඡාවේදී ඔහුගෙන් මාධ්‍යවේදියෙක් අහනවා ඔහු යම් අපරාධ ලැයිස්තුවක ඉන්නවද කියලා. එතකොට හැබැයි DIG උත්තර දෙනවා එහෙම කිසිම අපරාධ ලැයිස්තුවක වසන්ත පෙරේරා නැහැ. අපිට අවශ්‍ය කරන කුටලෙකුත් නෙවෙයි. ඔහු ගැන සමාජයේ කතා වෙන දේවල් කොහොම වුණත් අපරාධ ලැයිස්තුවකවත් ඔහු අවශ්‍ය කරන කුටලෙක් හැටියටවත් අපි දැන හඳුනගෙන නැහැ කියලා. එතකොට මට කියන්න බෑ කවුද කියලා. හැබැයි ඔහු ගැන විවිධ කතා කියනවානේ. හැබැයි මම කියන්නේ ඔහු දන්නා තොරතුරු එඩි කරනවා කියලා කිව්වා. ඒ නිසා මේ ඝාතනය සිදු වුණා කියලා ඔය මාධ්‍ය පළවෙන දේවල් තමයි අපි දන්නේ. ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හිටපු යමති කෙනෙක්. ඒ වගේම පාර්ලිමේන්තුවේ බලවත් පුද්ගලයෝ ආශ්‍රය කරපු පුද්ගලයෝ, දේශපාලකයෝ, රාජතාන්ත්‍රික වේවා, රාජ්‍ය රජයේ නිලධාරීන් ආශ්‍රය කරපු පුද්ගලයෙක්. ඉතින් ක්ලබ් වසන්ත කියන්නේ
ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ගෑනු සපයපු පුද්ගලයෙක් කියලා කියන්නේ. එතකොට ඔබට ගෑනු සපයලා තියෙනවද? මම නම් ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඇයි ඔබ මලගෙදර ගියේ? දැන් මුළු පාර්ලිමේන්තුව ආශ්‍රය කරපු හැමෝම ක්ලබ්වසන්තරේ මලගෙදර කිසිම කෙනෙක් ගියේ නැහැ මග ඇරියා. එතකොට ඇයි තිස්සත්නායක ගියේ? මම ඔහුව අඳුනගත්තේ ව්‍යාපාරිකයෙක් නිසා. තිස්සත්නායක එදා උදේම යනවා. ඔව් නෑ මම ගියා. ඒ තැන්පත් කරපු දවසේ උදේ යනවා. ඔව් ඒක හරි. මම ඔහුගේ මලගෙදරට ගියා විතරක් නෙමෙයි. මම ඔහුගේ හත් දවසේ බණ අවස්ථාවට සහභාගී වුණා. ඒ මනුස්සකම මොකද වසන්ත පෙරේරා කියලා කියන්නේ හොඳ මනුස්සයෙක් ආශ්‍රය කරපු අයගේ මම ඔහුගේ හත් දවසේ බණ දවසට යනවා. මම බණ දවසට සහභාගී වුණා. මම දන්නේ නැහැ වෙන කවුරුත් හිටියද කියලා. බුරුල්ලෙකට ගියාද? බුරුල්ලෙකට ගියේ නෑ. මම අවසාන ගෞරව දක්වන්න ඒ මල් ශාලාවට ගියා. ඒ කියන්නේ ක්ලබ්වසන්ත එක ගෙදර ගිහිල්ලා ආතල් දාලා නෑ මම එහෙම නෙමෙයි. මට වසන්ත නිතර හම්බ වෙලා තිබෙන උත්සවයකදී එක්කෝ මගුල් ගෙදර නෑ නෑ මම ඔහුගේ ක්ලබ් එකකටවත් ඔහුගේ හෝටල් වලටත් මම ගිහිල්ලා නෑ. මට එහෙම ආරාධනාවක් ඔහු කළෙත් නෑ. නමුත් ඔහු අඳුනගත්තට පස්සේ ඔහු විවිධ අවස්ථාවල අපිට මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන අවස්ථාවල් වල කතා බහ කරනවා. හොඳ මිනිස්සෙක් හැටියට මම දැක්කා. හැබැයි ඔහුගේ ඝාතනය අපරාධකරුවෙක් කියලා ඝාතනය කළාද නැත්නම් වෙන ව්‍යාපාරික උමනාවකට ඝාතනය කළාද වෙනත් කාරණාවක් නිසා ඝාතනය කළාද කියලා අපි දන්නේ නෑ. නමුත් ඔහු සමාජයේ බොහෝ දෙනෙක් හොඳින් ආශ්‍රය කරපු කෙනෙක්. ඔව් ආශ්‍රය කරා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ 225න් භාගයට භාගයක්ම ආශ්‍රය කරා, භාගයට භාගයක් උදව් කරලා තියෙනවා. ඉතින් 37 නායකට මෙච්චර බැඳීමක් ලබ්බසටත් එක තියෙනවා. ඒ කියන්නේ එතෙන් යන්න. නෑ. අනිත් එක දැන් MSD එකක් ඉන්නවකට. ඒ MSD එකෙන් කියන්නේ ඉතින් මෙච්චර පාතාල තරජන එල්ල වෙන මලගෙදරට යන්න පාසල අපි මේක මගහරිමු. සර්ගේ ආරක්ෂාවට හොඳ නැහැ කියලා කියන්නේ නැති. නෑ. ඒක පොලිසිය මහත්තයෝ ඉන්නේ වටේ. නෑ. ඒක හරියි. මේ මේකේ 37 නැක එදා උදේම යනවා. ඔව් මම 37 නැකට ඔච්චර මොකක්ද ලබ්බසන්ත කරන්න තියෙන උදව්ව? ඇත්තටම වසන්ත පෙරලා කියලා කියන්නේ මම නවත් කියන්නේ ව්‍යාපාරිකයෙක්. හොඳ ආයෙ ඡන්දෙ උදව් කරලා සල්ලි කරලා නෑ. මම කවදාවත් ඔහුගෙන් කිසිම ආකාරයක එහෙම උදව්වක් කරන්නේ නෑ. පහක්වත් අරගෙනත් නෑ. ඔහු මට එහෙම උදව් කරලත් නෑ. හැබැයි වෙනවද කියන්නද ලබ්බසන්ත? නෑ. එහෙම චෝදනා කවුරු හරි කරනවා නම් ඒක වැරදි. එහෙම කිසිම ආකාරයක ඔහු උදව් මම ආශ්‍රය කරේ අර දනාඳුනකමට ව්‍යාපාරිකයෙක් හැටියට. ඒතකොට හැබැයි ඔහු කවදාකවත් මට එහෙම උදව් කරලත් නැහැ. ඔබ කියනවා වගේ ක්ලබ් දාන්නේ ගිහිල්ලත් නැහැ. සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔහු ඔය උත්සවවලදී හම්බුනම හොඳ කතා බහ කරන කෙනෙක්. ඉතින් ඒක ටේබල් එකේ හම්බෙලා කතා බහ කරලා ඉඳ කෙනෙක්. ලොකුම කතාව යන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ගෑනු සභාවේ යන වීඩියෝ එකක් බ්ලැක්මේල් කරනවා. මම නම් ඒක 37 නායකට බ්ලැක්මේල් වෙලා තියෙනවා කියන්නේ. නෑ ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒක වැරදි කතාවක්. මේ සමාජයේ මඩ ගහන එක, චෝදනා කරන එක, අපහාස කරන එක සාමාන්‍ය කලාවක් වෙලා. සමහර වෙලාවට මේ සිද්ධියක් තිබුණාද නැද්ද කියලා මම දන්නේ නෑ. අනිත් අය ඔය කියන හුඟක් අය එහෙම ආශ්‍රය කරලා තියෙන ඔය පදනමෙන් කියලා මම විශ්වාස කරන්නේත් නෑ. පදනමෙන් කියලා. ඔය වගේ චෝදනා එන පදනමකින් ආශ්‍රය කරා කියලා මම හිතන්නේත් නෑ. එතකොට කොහොමේ ආශ්‍රය කරපු යාළුවෝ? සමහර වෙලාවට බය වෙන්නේ නෑ. දැකලා තියෙනවා වීඩියෝස් යනවා ක්ලබ් වසන්තත් එක්ක එකට බීලා එකට සින්දු කියලා ෆන් අරගෙන ගෙදර ගිහිල්ලා එනවා. එතන හොටෙල්ස් වල සෙට් වෙලා ආතල් ගන්නවා අපි දැකලා දිනවා මන්ත්‍රීවරු එමුතුන කෝ එක්කෙනෙක්වත් ආවේ නැන්නේ තුන් දෙනායි නෑවේ ඔබතුමා උදෙන්ම ආවා ඊට පස්සේ ත්‍රිදංග සුමන පාල මන්ත්‍රීතුමා පියානිශාන්ද මන්ත්‍රීතුමා එච්චරයි දේශපාලක කිට්ට කෙනෙක් හිටියේ මට කියන්න තියෙන්නේ ඒකේ අර මිනිහෙක් හොඳින් ඉන්නකොට ආශ්‍රය කරනවා මිනිහෙක් අමාරු වැටුනහම ඇත් වෙනවා ඒක අපේ සමාජයේ තියෙන දෙයක් දැන් ඕකෙන් අනිත් එක ගන්න පුළුවන් දැන් ක්ලබ්වසන්ත කියන කෝටි ගණන් මන්ත්‍රීවරුන්ට වියදම් කරලා මන්ත්‍රීවරුන්ට ගෑනු සපයලා ආතල් එකක් දීපු මිනිස්සෙක් එකට හිටපු මිනිස්සෙන් නිකන් දිවට දිව ගාගෙන ඉතින් එහෙම හිටපු මිනිස්සයාගේ අවසන් අගුල අවසන් අවමගුලටත් ආවේදී මන්ත්‍රීවරු මේ උදව් කරන නැත්තම් ගිහිල්ලා ගමේ කොටේ බෝඩ් ගහන පෝස්ටර් ගහන කැම්පේන් කරන මිනිස්සුන්ගේ මලගෙවල් වලට එයිද මේ මිනිස්සු ගැන හොයලා බලයිද ඇත්තටම මම හිතන්නේ ප්‍රයෝජන ගත්ත මිනිස්සු වසන්තකෙන් එහෙම මගහැරින්න පුළුවන්. අපි ප්‍රයෝජන නොගත්ත නිසා තමයි මනුස්සකමට ගියේ. කිසිම ප්‍රයෝජනයක් අත් වෙන්නේ නැහැ. ප්‍රයෝජනයක් ගත්තා ප්‍රයෝජනයක් කරන්නේ නැහැ. මොකද අවසන් මගුලට හරි ගියා. ඔච්චර පාන. මම ඒකයි කිව්වේ මගේ මලගෙදර ගියයි කියලා අහනකොට මම අනිත් පැත්තට අහන්නේ. මම බණගෙදරටත් ගියා කියලා මම කිව්වේ ඒකයි. මට තිබුණා ඔහුගේ ඔහුගේ නිවසේ තිබුණේ. නිවසේ තිබුණේ. මට තිබුණා ඔහු අර කෙටිකර කාස්ට් කරපු කෙනෙක් හැටියට මොකද මනුස්සයෙක් හැටියට. බණගෙදර කවුරු හරි මන්ත්‍රීවරු එමුතුවා මම නම් දැක්කේ නැහැ. දැක්කේ නැහැ. හිටිය දැක්කේ නැහැ. ඉතින් හිටියා නම් ඇවිල්ලා කතා කරා. ඒ පවුලේ සමාජිකයන් විතරයි හිටියේ වෙලා. විතරයි අනිත් අය මම අඳුරන්නේ නැහැ. තව කීවෙනෙක් හිටියා. ඉතින් ඇතිදා ඉන්න නැතිදා නැති මිතුරන්ගේ මොකක්ද ඇති වැඩේ? මේක තමයි ඉතින් අපේ සමාජයේ තත්ත්වය. ඉතින් ඔතුමා ආශ්‍රය කරා ක්ලබ්වසන්ත ආශ්‍රය කරලා මම දෙක ෆොටෝස් දාලා දිනු ජනාධිපතිතුමා මේ රනිල් විද්‍යාලයේ ඔබතුමාලගේ නායකතුමා ඉඳපු
ක් නිලධාරී මැති ඇමතුවරු ජනාධිපතිවරු මොකක් එයා ආශ්‍රය කරලා තියෙන හැබැයි මිනිහ මෙහෙමත් සිද්ධාත් තියෙනවා මිනිහා එහෙම විශේෂ අවස්ථාවලදී හම්බුනාම පින්තූර ගන්නවා ඒ මිනිහගේ දැකපු විශේෂ දෙයක් ඔය වසන්ත පෙරළගේ ඊළඟට ඔහු සමාජ මාධ්‍ය ජාලා තුල මම හිතන්නේ විශේෂ පුජ්‍යලේ ඔහුට තිබුණා අර සමාජ මාධ්‍ය ජාලා පාවිච්චි කළා හරි ජනප්‍රිය චරිතයක් බවට පත් වෙලා තිබුණා ඉතින් ඒ නිසා ඔහුගේ එක සිරිතක් තමයි කවුරු හරි ප්‍රභූවරයෙක් විශේෂ කෙනෙක් හම්බුනොත් පින්තූර ගන්නවා ඉතින් ඒක මම දැකලා තියෙන හැම අවස්ථාවකම ඔහු අර මහුල් ගෙවල් වල හම්බුනාම ඔහු ඒක ඔහුගේ මේ සිරිතක් වෙලා තිබුණා ඒ වෙන දේවල් ඉතින් අපි දැක්කා ඒ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා වගේ කට්ටිය ගිහිල්ලා ගෙදරත් සින්දු කියනවා ආතල්ගේ ආතල් දානවා ඉතින් ආවේ නෑනේ ඇයි ඉන්නේ ඒක නම් ඉතින් එතුමන් ළඟ ප්‍රශ්න කරන්න ඕනේ. මොකද අපි ඇයි බය වෙන්නේ ඒ ඒ වැනි අවස්ථාවක අවසන් කටයුතු වලට හරිය සහභාගී වෙන්න. හේතුව ඇත්තට මෙහෙම අපි පොඩ්ඩක් හරිය දැනඳුනකමක් තිබුණා නම් ආශ්‍රයක් තිබුණා නම් ඒ මනුෂ්‍යයාව ගේ අවසන් කටයුතු වලට යෑම මම හිතනවා යුතුයකමක් කියලා. ඒක මගහරිනවා නම් ඒක ගැන මට මුකුත් කියන්න බෑ. ඒක ගැන සමාජය කතා කරයි. එතකොට මේ ක්ලබ් වසන්තගේ ඝාතනයෙන් පස්සේ වෙන ලොකුම සිදුවීම තමයි මල් ශාලාවට කෝල් කරලා කියනවා ක්ලබ් වසන්තව මල මේ මලගේ තියන්න එපා නැත්නම් ක්ලබ් වසන්තගේ දේහය උතන තියාගන්න එපා. ජයරත්න මල් ශාලාවට කෝල් කරලා කියනවා. නැත්නම් මල් ශාලාවටත් මිනිහටත් දෙකටම වෙඩි තියනවා කියලා. මොකද්ද මේ වෙන්නේ? කවුද මේවා කරන්නේ? ඇත්තටම ඒක පිටිපස්සෙන් මේ මං හිතන්නේ වෙනත් කණ්ඩායම් මේ වගේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? නෑ මේ ඇත්තටම රට බය ගන්නන්න. දැන් හැබැයි මම දැක්කා මේ දැන් මේ ගැන ඔය පරීක්ෂණ කරලා යම් තොරතුරු වගේක් හොයාගෙන තියෙනවා පොලිසිය. ඊට පස්සේ කියනවා මේක පිට රටින් ආපු කෝල් එකක්. හොයලා බලුවට පස්සේ දැන් කියනවා මාතලේ මාතලේ නම ඒක තමයි. මම දැක්කා ඒක මාතලේ බොරැල්ල පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ඉගෙන බලවන සිසුවියකගේ නම්බර එකක්. නම්බර එකක් කියලා. ඒක තමයි කියන්නේ. දැන් තොරතුරු වෙනස් වෙනවා. නෑ මම හිතන්නේ ලංකාවේ ඉන්න අසහනකාරයෝ. ඇත්තටම රට අවුල් කරන්න සහ බිය ගන්නවන්න එක එක දේවල් අර මානසික විකෘති වෙච්ච කණ්ඩායම් මට පේන්නේ එහෙම විකෘති වෙච්ච කණ්ඩායම්. ඝාතනය එකක්. ඒත් එක්කම ඔය මේකට සහභාගී වෙන්න එපා කියලා නිකන් ඒ සමගම කියපු දෙයින් වෙන දෙයක් ඇගෙවෙනවනේ. එකක් බයක් ඇති කරන සමාජයේ. ඒ බය ඇති කරවීම සඳහා මම දන්නේ වුමනාව මොකද්ද කියලා. නිකන් මානසික රෝගියෙක් කරපු වැඩක් වගේ මට පේන්නේ. මම දන්නේ නැහැ. අභ්‍යන්තර එක පොලිසිය හොයාගන්න ඕනේ. ඉතින් මේක අර විකෘති වල පිට රටින් ආපු කෝල් එකක් කියලා මුලින් නිවේදනය කරනවා. දෙවනෝ කියනවා මේක මාතලෙන් ආවේ කියලා. ඉතින් මේක ගැන හරි තොරතුරක් ඉතින් පොලිසිය තමයි කියන්නේ. දැන් මේ වගේ භීෂණ කාලයක් අවදා තිබේ කියන ඔබ නියෝජනයක දැනට ඔබ නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කයේ ඔබ හැමදා හැම මැතිවරණ කටයුත්තක් මෙහි ඉඳන් කරන්නේ. ප්‍රධාන මෙහෙයුමේ ඉන්නේ සමගිතර බලවේගේ. ඉතින් ඔබලා නියෝජනය කරන මේ කොළඹ දිස්ත්‍රික්කයේ පාතාලයෙන් වටේම පෝස්ටර් ගහනවා. හැම පාතාලයම විවර කරනවා. මදුෂ්‍යයෝ පුතෙන් අපි හැමෝම මේවනවා ඔබලා පරිස්සමින් හිටපන් කියලා. මේ වගේ පෝස්ටර් කැම්පේන් එකක් පවා යන්න කොහෙද වැරද්ද තියෙන්නේ? කවුද මේවා කරන්නේ? නෑ ජාතික ආරක්ෂාවේ ඔව් ජාතික ආරක්ෂාවේ බරපතල හිතසක්නේ. ඔව් දැන් ලෝකේ දැන් මම දැක්කා පොලිසිය කොහෙද ඉන්නේ? STF කොහෙද ඉන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. දැන් බලන්න මම දැක්කා මේ මෑත දැන් දවස් කීපයක ඉස්සෙල්ලා ඇමරිකාවේ විරුද්ධ බීමක් වුණා. ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ රැස්වීමකදී ඔහුට මිනිජබන ස්නයිපර් පාරක් එල්ලනවා. හැබැයි කොච්චර ක්ෂණිකව ආරක්ෂණ හමුදාව ක්‍රියාත්මක වුණාද කියලා කියනවා නම් ඒ වෙඩි තියපු පුජ්‍යලයාට ඒක හොයාගත්ත විතරක් නෙවෙයි ඔහුටත් ඒ වෙලම කියලා මේවා කරනවා. ඊළඟට අනිත් පැත්තේ තවත් කණ්ඩායම් කීපයක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ ක්ෂණිකව. ඉතින් එහෙම කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ ප්‍රතිප්‍රහාර සහ ආරක්ෂාව. දැන් ඇත්තටම සමහර සිදුවීමක් වෙන්න පුළුවන් වෙඩිතැබීමක් වෙන්න පුළුවන් නැත්නම් වෙනත් ඝාතනයක් වෙන්න පුළුවන් ඒ නමුත් ඊට වගකී උත්තන්ව අතනකට ගන්න තරම් අපේ ජාතික ආරක්ෂක නෙට්වර්ක් එක හොඳට තියෙනවා දැන් පහුගිය කාලේ එක එක මෙහෙයුම් කළානේ ඒ වගේ අතනකට ගත්තා ආයුධ ගත්තා විවිධ දේවල් කරා හැබැයි එතකොට තවත් මතුවෙනවා නම් එකම සිද්ධියකට මේ වගේ T56 තුනක් ගෙනාවා හතරක් ගෙනාවා කියලා ඒත් එක්කම ඊට පහුවලා දකුණේ තවත් ඝාතන සිදුවෙනවා නම් එතකොට තවත් දේවල් ගොඩක් ලංකාවේ හැමතැනම වෙනවනේ එනම් ජාතික ආරක්ෂාව පිළිබඳව ලොකු හිඩසක් රට පුරා තියෙන ආයි භයානක තත්ත්වයක් සමාජයේ මතු කරමින් තිබෙනවා මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි දැන් ඒ කියන්නේ මහා දවල් T56 තුනක් කාර්යයකින් ඇවිල්ලා වෙඩි තියනවා නේද T56 තුනක් ගෙනල්ලා කිසිම බයසක්ක් නැතුව වෙඩි තියනවා ඇවිල්ලා මිනිස්සෙක්ට ක්ලබ් වසන්ත කියලා ප්‍රසිද්ධ ව්‍යාපාරිකෙක්ට ඒ වගේම ඊට පස්සේ මේ විදිහට පෝස්ටර් රැළ වෙනවා ඊට පස්සේ තවත් ඝාතන සිද්ධ වෙනවා මේ යුක්තිය මෙහෙම කියලා මෙහෙමක් යද්දි ඉතින් ඇත්තටම මේ රටේ මහ ජනතාව අනාරක්ෂිතයි නේද? ඇත්තටම අනාරක්ෂිතයි. මොකද මහ ජනතාව ජීවිතේ තියෙන අනතුරේ නෑ ඔය අනාරක්ෂිතභාවය ඕනම කුජලෙකුට තියෙනවා. සාමාන්‍ය පුරවැසියෙකුට දැන් මං කියන්නේ එතනින් එහාට ගියාම ඕනම පුරවැසියෙකුට ඒ අනාරක්ෂිතභාවය තිබෙනවා. මොකද හේතුව
සිද්ධියක් ඇති වෙලා පලා යන්න බෑ කියලා තත්ත්වයක් ඇති වෙන තුරු සහ එවැනි සිද්ධියක් වළක්ව ගන්න ඉඩක් නැහැ කියලා දැනෙන තුරු මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මොකද හේතුව ඒ අපරාධ කරුවට පැනලා යන්න ඉඩක් ලැබෙනවනේ. ඒ ඉඩ ලැබෙනකොට ඔවුන් නිදහස්. ඉතින් මේ ඝාතනය කළේ කවුද? ඝාතනය කළේ ඇයි කියන කාරණා එක පැත්තක්. ඝාතනය කරපු පුද්ගලයා ඒ ස්ථානයෙන් පලා යන්න පෙර අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා නම් එහෙනම් තමයි ආරක්ෂක අංශවල ජයග්‍රහණ. දැන් මම දැක්කා ඔය වගේ සිද්ධියක්. අත්අඩංගුවට අරගෙන නැහැ. නැහැ මේ නිකන් වෙඩික්කරුව අත්අඩංගුවට අරගෙන නැහැ. පළවෙනිම දේ වෙඩික්කරුව හොයා ගන්නවා. දැන් ඔය වගේ සිද්ධියක් රටෙන් පැනලා දන්නේ නැහැ මේ වෙද්දි. ලංකාවෙන්නේ එහෙමනේ. දැන් ඔය දකුණ වෙච්ච සිද්ධිය ඊට පහුවලා හැබැයි පැය 24ක් කරනකොට තුවක්කු කරුව දෙන්නත් අත්අඩංගුවට අරගෙන. ඉතින් එහෙම පුළුවන් කම තියෙද්දි මේකේ නොකර ඉන්නවාද කියන වගේ කතාවකුත් කියනවා. ඔබ පරිණත දේශපාලකෙක් ඔබට සමාජීය අධගින් බහුලව තියෙනවා. ඔබ මේ වගේ කාලෙක හිටියා 88 89 ගණන් වලත් ඔබ දේශපාලනය කරා මේ වගේ කාලෙක වකවානුවක. ඉතින් ඔබ හිතනවද මේක කරේ කංජිපාන ඉන්ද්‍රාන් කියලා? නැත්නම් මේක රජයේ වැඩක්ද? ආණ්ඩුවේ වැඩක්ද? ඇත්තටම කවුද කලේ කියන කාරණාව පිළිබඳව යමක් කියන්න බෑ. හැබැයි මේක කලේ ඔය පාතාල කණ්ඩායම කංජිපාන ඉම්රාන් තව තවත් මොනවා ලැස්තිද මොනවා තව නම් ගොඩක් කියුණා. එතකොට ඒ කණ්ඩායම් කළාද එහෙම නැත්නම් වෙනත් අනුග්‍රහයක් ඇති කණ්ඩායමක් කළාද කියලා වගේ හැඟීම් ගොඩක් සමාජයේ තියෙනවා. ඉතින් මට කියන්න බැරි ඒක පරීක්ෂණයක් මම දන්නේ නැහැනේ. හැබැයි මේකේ ස්වරූපය දිහා බලපුවම ඒ කියන්නේ මේ ඝාතනය වෙඩි තැබීම ඒ වගේ වෙඩි තැබීමෙන් පස්සේ පැනලා යාම ඊට පස්සේ ඒක ඒ පිළිබඳව පොලිසිය සහ ආරක්ෂකංශ ඉදිරිපත් කරන විවිධ තර්ක විතර්ක ඒවා දිහා බලපුවම මිනිසුන්ට සැකේ ඇති වෙනවා. දැන් මට උනත් යම් සැකයක් තිබෙනවා මේ ඝාතනය සිදු වෙලා තිබෙන්නේ කාගේ හරි උවමනාවකට වගේ හැඟීමකුත් ඇති වෙනවා. උවමනාවක් තමයි කාගේ හරි. හැබැයි කියන්න පුළුවන් ඔබ මෙයාගේ වකවානු සායනික පාර්ශවයේ නෑ. අපිට කෙලින් ඇඟිල්ල දික් කරන්න බැහැ. සමහරලාට සමාජයේ විවිධ කතන්දර හදනවනේ. හරි ඒකට පරිස්සම් වෙන්න ඕනේ. පාපෝච්චාරණයෙන් ඔබට මොකද්ද පේන්නේ? මොකක්ද මේ සැකයක් තියෙනවා? ඒක ගැන නම් මටත් ලොකු සැකයක් තිබෙනවා. හේතුව පළවෙනි දේ තමයි මේ පාපෝච්චාරණය ඝාතනය සිදු වෙලා පැය 24ක් ඇඳිලා උ කරනවා. එහෙම කරයිද? ඕනම පුද්ගලෙ ඉස්සලා කරුණු වසන් කරගෙන ඉන්න උත්සාහ කරනවා බැරිම අවස්ථාවකනේ එළියට එන්නේ. ඒ කියන්නේ ප්‍රශ්න කිරීම වලදී ඒ එක්කෝ ස්වේච්ඡාවෙන් දින කිහිපයකට පස්සේ අධිකරණයට ගිහිල්ලා කරුණු ඉදිරිපත් කිරීම වලදීනේ එහෙම පාපචාරණයක් කරන්නේ. මේක පැය 24ක් යන ඉස්සලා ස්වේච්ඡාවෙන් මිනිහා කියනවා ඕ මට සල්ලි දුන්නා මම තමයි ආරාධනා කරේ. ඉතින් ඒ වගේ කතන්දරයක්. ඉතින් මේ කතන්දරය දැක්කම සම්පූර්ණයෙන්ම හිතට එන්නේ මේක ඩ්‍රාමා එකක් කියලා. ඔව් ඒත් එක්ක මම දකිනවා සෝෂල් මීඩියා වල යනවා අර ක්ලබ් වසන්තකේ මේ වෙද්දි බිරිඳ ඉන්නේ ICU එකේ. ඒ කියන්නේ දැරිසත්කාරයේ තමයි ප්‍රතිකාර ලබන්නේ. ඉතින් ක්ලබ් වසන්තකේ බිරිඳින් දැරිසත්කාරයට යවනවා මල් වඩමක්. එහෙම කියලා මම දැක්කා තියෙනවා සමාජ මාධ්‍ය. ඉතින් මේක ගැන මොකද හිතන්නේ? ඇත්තටම මේක නරකයි. දැන් මම එක දැනවත් නැහැ. නමුත් එවැනි දෙයක් සිදු වෙලා තිබෙනවා නම් ඒක ඉතාමත් නරක තත්ත්වයක්. ඉතින් මල් වඩමක් යවුවා නම් එතන තියෙන ආරක්ෂාව මොකද්ද? ඒ තවදුරටත් අනාරක්ෂිතයිනේ. අනුගානේ මේ මල් වඩමක් යවුවා නම් පුජ්‍යලයාව අල්ලගන්න තරම්වත් අපේ ඔත්තු සේවාවේ ශක්තිමත් භාවයක් නැහැ. දැන් මේ වෙදි රටේ ජනාධිපති කියන්නේ ඔය වගේ වකවානු වල ක්‍රියාත්මක වෙච්ච පුද්ගලෙක්. ඔය වගේ පාතාල සංවිධාන නැත්නම් ඒ කාලේ ක්‍රියාත්මක දේශප්‍රේමී සංවිධාන මැඩපවත්වපු මිනිසෙක්නේ. ඉතින් ඇයි එයාට මේකට ක්‍රියාමාර්ග ගන්න බැරි? ඔබ තුමා හිතන්නේ ජනාධිපතිතුමාව ළඟින් ආශ්‍රය කරපු මිනිසෙක් විදිහට නැත්නම් දේශපාලකෙක් විදිහට මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ ආරක්ෂක පද්ධතියේ ලොකු බිඳවැටීමක් සහ හිරස් තියෙනවා. ඒ කිව්වේ දැන් ඔය ඝාතනය විතරක් නෙමෙයි, රටේ දැන් මත්කුඩු ව්‍යාපාරය මර්ධනය කරන්න කියලා යුක්තිය මෙහෙවුම දැන් සෑහෙන කලක්. ඒකේ හොඳ පැතික් තියෙනවා, මම නැහැ කියන්නේ. නමුත් අර මහා පරිමාණ ව්‍යාපාරිකයන් කුඩු ගෙන්නන මිනිස්සුන්ව අල්ලගන්න දක්වපු උනන්දුව පිළිබඳව මහජනතාව ප්‍රශ්න කරනවා. අර කුඩු බොන මිනිහා කුඩු මුදලාලි අල්ලන්නේ නැහැ, කුඩු බොන මිනිස්සුව මේ අයිති කරගන්නවා. ඉතින් ඔයගේ ලොකු කතාබහක් සමාජයේ තිබෙනවා. ඉතින් තවම අසාර්ථකයිද කියන්නේ? මම කියන්නේ ඒ මෙහෙයුම නරකයි කියලා මම කියන්නේ නැහැ. ඉතින් තාමත් හොඳයි. ප්‍රශ්න තිබෙන්නේ ඒකේ නිශ්චිත ඉලක්කයේ විය යුත්තේ අර නිෂ්පාදනයේ ඇති වෙන තන වළක්ව ගැනීම නෙවෙයිනේ. ඒක විය යුත්තේ ඒක. ඒ කියන්නේ කුඩු ලංකාවට ගෙනෙන තන නවත්තන්න පුළුවන් වුණා නම් ඒක මම හිතන්නේ නෑ මේ පැය 24ක පැය 48ක මෙහෙමකින් කරන්න පුළුවන් කියලා. හැබැයි මේ නෙට්වර්ක් එක පිළිබඳ තොරතුරු ඔක්කොම පොලිසිය සතුව තිබෙනවා නම් ඇයි මේ නෙට්වර්ක් එක හරහා ඒ තැන් වරක්ක ගන්න උත්සාහ නොකරන්නේ? දැන් කතා කරොත් කියන්නේ අපි ළඟ කොතරතුරු තියෙනවා. විකුණන මිනිහා දන්නවා, ගේන මිනිහා දන්නවා, නෙට්වර්ක් එක දන්නවා,
ඒකසාපියකට පියවර ගන්නවා කියන පළමුව කළ යුත්තේ බොන මිනිහා අල්ලන එක නෙවෙයි කුඩු සප්ලයි කරන මිනිහාව අල්ලන එක. එතනින් තමයි එකක් මේ ව්‍යාපාරේ කඩන්න පුළුවන්. ඒ තත්ත්වය දුර්වල මට්ටමකින් සිද්ධ වෙන්නේ කියලා මට පේන්නේ. ප්‍රබ්බසන්ත කුඩු බිස්නස් කරාය කියන්නේ. මම නම් දන්නේ නැහැ. ඇත්තටම ඔහු කුඩු බිස්නස් කරා නම් අර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අර වෙනත් පොලිස් ප්‍රධානීන් ඒ පිළිබඳව ප්‍රකාශ කරන්න ඕන. මම දැක්කේ නැහැ කොතනකවත්. මම එකයි කිව්වේ අර මම අර DIG ස්ටේප් කරපු මාධ්‍ය සාකච්ඡාව බැලුවා. ඔහු කියනවා වසන්ත පෙරේරා කියලා කියන්නේ ඔහු දන්න හැටියට කිසිදු අපරාධ කරුවන්ගේ ලයිස්තුවේ සිට පුද්ගලෙක් නෙවෙයි කියලා. එතකොට එහෙමනම් ඒක කියන්නේ පොලිසිය හෝ ඒ අදාළ අංශයක්නේ. ඉතින් අපි දැනවත් නම් නැහැ එහෙම දෙයක් ගැන. එහෙම දැන් ඔබතුමා මන්ත්‍රීවරේ පළපුරුද්දක් තියෙන අත්දැකීම් තියෙන ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක්නේ. එහෙම දැන් යන කතාව ලබ්බසන්ත ගෑනු දීලා මන්ත්‍රීවරුන්ව බ්ලැක්මේල් කරන ඒවා වීඩියෝ කරලා. ඉතින් ඒ වගේ එහෙම දේවල් කරලා මන්ත්‍රීවරුන්ව බිලිබා ගන්න පුළුවන්ද? මම නම් ඒ ගැන දැනවත් නැහැ. මම හිතන්නේ නැහැ ওই සමාජයේ එක එක කතා සමහර වෙලාවට ওই සිදුවීම් යා ක්ලබ් කරන කාලේ මකට දෙන්නත් මම හිතන ක්ලබ් ව්‍යාපාරයක් උ නැවතුවා. නැවතුවා. එහෙම දේවල් තිබුණද මම දන්නේ ඔය ක්ලබ් යන අය ක්ලබ් කියන ජීවිත වෙනම එකක්නේ. ඔය ක්ලබ් වසන්ත නෙමෙයි වෙනත් අයත් කරනවනේ ක්ලබ්. එතකොට ඔයගේ මම කියන්නේ ඕකේ ඇතුළත යන අය ක්ලබ් වලට සහභාගී වෙන අය ඔයගේ මම එහෙම මට නම් කරලා කතා කරන්නේ නැහැ. ඒක නේද මම එහෙම දැනවත් උනත් මම එහෙම ප්‍රකාශ කිරීම සාධාරණ නැහැ. මොකද හේතුව කියන්නේ දැනුවත් සමහරයි ක්ලබ් යනවා කියලා. ඔව් ක්ලබ් යනවායි කියලා දන්නවා. වසන්තට අවුෙච්ච පාර්ලිමේන්තුවේ මිනිස්සු මිනිස්සුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දන්නවා. ක්ලබ් වසන්තගේ කතාවක් නෙවෙයි. සාමාන්‍ය ජීවිතේ ඔය නයිට් ක්ලබ් යන අය එහෙම ඉන්නවා. සමාජයේ එකනේ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විතරක් නෙවෙයි. ඔබ අනිත් පැත්තෙන් බලන්නකො ඔය ඉහළ බැලන්තිය කොච්චර යනවද කියලා. ඒ මිනිස්සු යනවා. ඒකනේ ක්ලබ් නඩත්තු වෙන්නේ. ඉතින් මම දන්නේ නැහැ ඔය කතන්දරේ අහවලාට කියලා වෙන වෙනම කියන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔක නෙමෙයි. වසන්ත පෙරේරා පිළිබඳව දැන් සමාජයේ ඔය එක එක විදිහේ මතු කරන කාරණා කොච්චර සාධාරණද කියලා. මොකද ඔහු සමාජයේ ජනප්‍රිය චරිතයක් බවට පත් වෙලා තිබුණා. එතකොට ඔය එක්කෙනෙක්වත් ඔය චෝදනා කළේ නැහැ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා වෙලාවක කියනවා අපේ ළඟ ෆයිල් තියෙනවා කියලා. ඒ ෆයිල් කියලා කියන්නේ මෙන්න මේ වගේ ජරා වැඩද? ඒක නම් දන්නේ නැහැ. ඒගොල්ලෝ එළියට දාන්න බෑ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා තියේ පෙරදැක්කුවා එයාලගත් ෆයිල් 40ක් තියෙනවා කියලා. මම දන්නේ නැහැ. දැන් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක එයාට කිව්වා ෆයිල් 400ක් තියෙනවා කියලා. ඒක මොනවද තියෙනවද කියලා දන්නේ නැහැ. ඒකද මේ ෆයිල් කියන්නේ ගණිකාවොත් එක හැසෙන්නේ මේ විදිහට. ඒගොල්ලෝ මසන්දල ගෑනු දීලා ඒ වගේ ආතල් ඒ මේ වද මොනවද වංචාද දූෂණද මොකද්ද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි අහන්න ඕනේ එක අනුර කුමාර දිසානායක තමයි කිව්වේ ලොකුම ෆයිල් වල තියාගෙන ඉන්නවා කියලා. ෆයිල් 400ක්. හැබැයි එකක්වත් නීති ඉස්සරහට නම් ගෙනාවේ නැහැ. මේ ෆයිල් වල මොනවද තියෙනවද කියලා හිස් ෆයිල් කියලා තමයි ඊයේ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. ඉතින් අපි සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ නැද්ද කවදාවත් මේ නැහැ. එතුමා මේ එහෙම නැහැ. ඒක මොකද අනුගේ ෆයිල් එකතු කරන්න වැඩක් නැහැනේ. වරදක් තියෙනවා නම් අපි අදාළ අංශයකට පැමිණිලි කරනවා මිසක අපි ඒවා විභාග කරන්න යන එක සාධාරණ හෝ නිවැරදි ක්‍රමයක් නෙවෙයිනේ. වරදක් තියෙනවා නම් ඒ වරද පිළිබඳව අදාළ ඒවා විමර්ශනය කරන ආයතන තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ ගොඩේ ගෙනලා ෆයිල් බෑග් එකට තියාගෙන මෙන්න අපලක තියෙන ෆයිල් ගොඩ කියලා පෙන්වන්න පුළුවන්. ඔබ කිව්වෝ ඔය තව කතාවක්. ඔය ජනාධිපති අකමැති නෙමෙයි අනුර කුමාර දිසානායක සහ සුනිල් හඳුන්නෙත්ගේ පින්තූරයකුත් මම දැක්කා තියෙනවා වසන්ත පෙරේරා එක්ක වාඩි වෙලා පින්තූර ගන්නවා. ගන්නවා. ඔව්. එතකොට ඒ ගැනත් චෝදනා කරන්න එපා නං අර වගේ විදිහටම. ඒ කියන්නේ මේ අනුර කුමාර කාගෙන්ද ක්ලබ් වසන්තගෙන් ගෑනු වත්තා? නෑ එහෙම නෙමෙයි මම කියන්නේ. දැන් ඔය වගේ චෝදනා කරනකොට එනම් පින්තූර අනුර කුමාර සුනිල් හඳුන්නෙත් ක්ලබ් වසන්තගෙන් ගෑනු වත්තා ඒ කියන්නේ. නෑ එහෙම කතාවක් නෙමෙයි මම කියන්නේ. පින්තූර තිබුණා ඒ හැමෝගෙම. ඒ කියන්නේ ක්ලබ් වසන්ත සමහර විට අර මොකක් හරි උත්සවයක හම්බෙච්ච පින්තූරයක් වෙන්න පුළුවන්. හැබැයි එයා ඒ පින්තූර ගැනීමේ ආසාවක් එයාට තිබුණ නිසා ඒ එවැනි අයත් එක්කත් පින්තූර අරගෙන පල කරලා තිබුණා. මැතිවරණ ගේම් එකේ එක්තරා කොටසක් වෙන්න බැරිද මේ? සමහර අවස්ථාවල එහෙම වෙනවා. මොකද මැතිවරණවල ඡන්දදායකයන් බිය ගන්නවන්න ඡන්දේ වරක් ගන්න එවැනි දේවල් ඉතිහාසයේ සිදු වෙලා තිබෙනවානේ. ඒ නිසා මෙවැනි දේවල් මැතිවරණ සමයක අර මැතිවරණය නිදහසා සාධාරණව කරන්න බාධාවත් වෙනවා. අපේක්ෂකයන් තියෙන තරජනේ. ඒතකොට සංවිධානය කරන අය තියෙන තරජනේ. එකක් හරි බයන්නේ. මොකද මරවර කල්ලි තුවක්කුව අරගෙන ඒ විදිහට මහදවල් හැසිරෙනවා නම් ඝාතනය කරනවා නම් ඒ අයටත් ලොකු තර්ජනයක් වෙනවා. ඒ කියන්නේ අපිටම ජනාධිපති අපේක්ෂකව සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ. ඔහු නිරන්තරයෙන්ම මිනිස්සු මැද මේ ගමන් කරනවා. අපි දන්නේ නැහැ කොතනද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ තර්ජනේ හැමෝටම බලපාන කාරණාවක්. එතකොට මේ වගේ ගේම් එකක් කවුද ගහන්නේ මැතිවරණයේ ඇස්සේ? කාගේ ගේම් එකක්ද මේ? මේ ගේම් එක කාගේ වුණත් මම කියන්නේ
ජාතික ආරක්ෂාවේ පිරිහීමට ආණ්ඩුවක් කියනවා. අපි දැක පාස්තු ප්‍රහාරය එල්ල වෙනවා 2019 ජනාධිපතිවරණය ආස්සේ, දැන් 2024 ජනාධිපතිවරණය ආස්සේ පාස්තු ප්‍රහාරයට හා සම්බන්ධ වසන්තගේ මිනී මැරුම ගෙනියනවද කියලා ඔබට හිතෙනවද? ඔව්, වසන්තගේ ඝාතනයයි එයින් සමාජයේ මතුවලා තිබෙන ආරක්ෂක හිඩසයි ඇත්තටම සමාජයේ කුතුහලය දනවන සිදුවීමක්. දැන් අතන පාස්කු ප්‍රහාරයේ ආපහු ගියොත් එතෙන්න ඒ සිද්ධිය සම්පූර්ණයෙන් ඇති කරේ ජාතික ආරක්ෂාව දුර්වලයි කියලා කියන්න කණ්ඩායමක් කියන එක දැන් රටේ මතය වෙලා ඉවරයිනේ. ඒ එකක් ඒ දැන් අධිකරණ තීන්දුව කළ තියෙන කාරණාත් එක්ක කෙලින්ම ඒ පිළිබඳව නොසලකිලිමත්ව ක්‍රියා කිරීම නිසා හිටපු ජනාධිපතිවරයාට වන්දි මුදල් පවා ගෙවන්න සිදු වුණානේ. එතකොට ඒවකට හිටපු පොලිස්පතිවරයාට බුද්ධාංශයේ ප්‍රධානයාට ඔක්කොටම වන්දි පවා ගෙවන්න සිදු වුණානේ ඒ නොසලකිලිමත්ව ක්‍රියා කිරීම කියලා. දැන් මෙතනත් සිදු වෙන්නේ ඒකමයි. මොකද හේතුව මේ ඝාතනයත් එක්කම මිනිසුන බියක් තැතිගැන්මක් ඇති වෙනවා. ඒ බිය හා තැතිගැන්ම සාධාරණ නිදහස් මැතිවරණයකට බාධාවක්. ඒක ඉඩ දීලා බලන් සිටීමත් මම හිතන වක්‍යුට්ටන් ඒකට වක් කියනවා. මම දැක්ක එක්තරා පුද්ගලෙක් ප්‍රකාශයක් කරනවා දේශපාලකයා සහ අපරාධකාරය අතර තියෙන්නේ හරි කිට්ටු සම්බන්ධතාවයක්. දේශපාලකයාට අනිවාර්යයෙන්ම අවශ්‍ය අපරාධකාරයව තමයි මැතිවරණ වැඩ කටයුතු ඉටු කරගන්න. 37 ඉන්නවද අපරාධකාරය වටේ? ඇත්තටම ඒක මම හිතන්නේ ඔය සමාජයේ හදන කතාබහක්. සමහර විට දේශපාලකයෝ කිසිම අපරාධකරුවෙක් මෙහෙමයි අපිත් එක්ක ඇවිල්ලා පින්තූරයක් ගන්නකොට පොලිස් සහතික ඉල්ලන්න බෑ. සමාජයට පින්තූර ගන්න මිනිහා මොකාද කියලා අපි දන්නේ නැහැ. අපි රැස්වීමකට ගියාම සාකච්ඡාවට ගියාම දැන් අර ජංගම දුරකතන් තියෙන නිසා ඕන තරම් පින්තූර ගන්නවා. ඉතින් කවුරු හරි එකෙක් මොකක් හරි දෙයකට සම්බන්ධ වුණොත් ඔන්න 37 නායකගේ ගෝලයක් තමයි ඔය කියලා පින්තූර දාන්නත් පුළුවන්. 37 නායකට විරුද්ධ වෙන කෙනෙක්ව මේ පැවිසතරෙන් උස්සන්න අතුරුදහන් කරන්න ඔන්න මම කියන්නේ එහෙම කියන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අපි දැනවත්ව නම් කිසිම අපරාධකරුවෙක් නැත්නම් සමාජ විරෝධී පුද්ගලෙක්ව ආශ්‍රය කිරීමක් මම කරන්නේ නැහැ. මොකද ඒක අපිට කරන්න බෑ. අපි ප්‍රසිද්ධ පුද්ගලෝ. අපි විපක්ෂ නායකතුමාට නැහැ. විපක්ෂ නායකතුමත් එවැනි අපරාධකරුවන් ආරක්ෂා කරන්න, රකින්න හෝ ආශ්‍රය කරන්න කිසිදාක ක්‍රියා කරන්නේ නැහැ. ඔව් වෙනම දේශපාලන චරිතයක්. හරි. දැන් මම නැවත අතෙන් දෙන්නම්. මොකද මේක අහ ඇසිය යුතුම ප්‍රශ්නයක්. සමහරු කියනවා දැන් අර උන්නේ වසන්තර වෙඩි තිබු උන්නේ KPI ගහලා තියෙන මේ කංජිපාණි ඉම්රාන් කියලා. සමහරු කියන කංජිපාණි ඉම්රාන් මැරිලා කියලා. ඇත්තටම මොකද්ද මේකේ තේරුම? කංජිපාණි ඉම්රාන් මැරිලාද නැත්නම් තාමත් ජීවතුන් අතර ඉන්නවද? ඇත්තටම ඒක ගැන නම් මමට යමක් කියන්න බෑ. නමුත් ආණ්ඩුවයි ඒක හොයාගන්න ඕනේ. ඔහු ලංකාවෙන් පැනලා ගිහිල්ලා ඉන්දියාව හරහා ප්‍රංශයට ගියා කියලා සමහරු කියනවා. දැන් ඊයේ පෙරේදා මම දැක්කා ලංකාවෙන් ඒත් මරවර තර්ජන නිසා පැනලා ගිය පොලිස් නිලධාරියෙක් ප්‍රංශයේ ඉඳලා ප්‍රකාශයක් කළා තිබුණා. ඔහු ප්‍රංශයේ නෙවෙයි ඉන්නේ ජපානයේ කියලා. ඉතින් ඒක ආණ්ඩුවනි හොයාගන්න ඕනේ. ජාත්‍යන්තර පොලිසිය සහයෝගයත් අරගෙන එවැනි පුද්ගලෙක් ගිහිලා තිබෙනවා නම් කොයිතරම් සහයෝගයක් ඔහුට ඇතිද? එහෙම රට රටවලට පැනලා නිකන් මේ ඔරිජිනල් වීසා එකක් අරගෙන රටකට ඇතුල් වෙන්න කොච්චර අමාරුද? එවැනි තත්ත්වයක් හැම අපරාධ කරුවෙක් පැනලා කියලා තියෙන දෙවැනි එක අපරාධ කරුවෙකුට දේශපාලන රැකවරණ දෙන්න පුළුවන්ද? දැන් මෑත කාලේ ප්‍රකාශ වුණේ කංජිපාණි ඉම්රාන්ට ප්‍රංශයේ දේශපාලන රැකවරණ දෙනවා කියලා. දේශපාලන රැකවරණ කියන එක ලෝකෙ විවෘත වෙලා තිබෙන්නේ අපරාධ කරුවන් රකින්න නෙවෙයි. එතකොට ආණ්ඩුව පැත්තෙන් ඔහු ඉදිරිපත් කරලා තිබෙනවා නම් වෙනත් විදියකට ප්‍රංශ ආණ්ඩුවට හෝ වෙනත් තැනකට කරුණු ආණ්ඩුව දැනගන්න ඕන වහාම රාජතාන්ත්‍රික මට්ටමින් ඔහු අපරාධ කරුවෙක් කියන කාරණාව ඒ අදාළ ආණ්ඩුවට ගන්වන්න. මම දන්නේ එහෙම දෙයක් කළාද කියලා. ඉතින් ඔය කියන පොජ්ජලයා ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියන එක අපිට කියන්න බෑ. දැන් සමහරු ඔහුමත් මතක් කරනවා ඔහු නෑ කියලා. හැබැයි ඒකත් උපාය මාර්ගයක් වෙන්න පුළුවන්. ඔහු පිළිවෙල උනන්දුවක් හොයන එක නැවතීමක් එයින් සිදු කරන්නත් දන්නේ නෑ. මම නැවත අවසන් වතාවට අහනවා මෙහෙම. දැන් තබ්බසන්තගේ මලගෙදර ගිය ඔබතුමයි තව මන්ත්‍රීවරු දෙන්නයි. එතනින් මම 37 නායකට කතා කරන්නම්කො. 37 නායක තමයි කිසිම බයසයක් නැතුව ක්ලබ් වසන්තගේ මලගෙදර ගියේ. ඇත්තටම ක්ලබ් වසන්තයෙන් කීයක්වත් අරගෙන නැද්ද? කීයක් අරගෙන තියනවද ක්ලබ් වසන්තගේ? ක්ලබ් වසන්ත මැතිවරණ වලට බය නැතුව මෙච්චරකල් 37 නායකට වේදම් ගෑයි ක්ලබ් වසන්තනේ. නෑ ක්ලබ් වසන්ත ඒක සම්පූර්ණ බොරුවක්. ක්ලබ් වසන්තගෙන් රුපියලක්වත් මම අරගෙන නැහැ. ඔව් කියන්නේ. ඔව් රුපියලක්වත් අරගෙන නැහැ. ඔහු ඔහෙම සල්ලි බෙදෙන මිනිහෙක් කියලා මම දන්නේ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕන ඔහු හොඳ පුද්ගලෙක්. හොඳ හොඳ ආශ්‍රයක බලගෙදෙක්ට ගියා. ඔව් බලගෙදෙක්ට ඒ මගේ මනුස්සකමට. ඔව් දවසක් හරි ආශ්‍රය කරපු කෙනෙක් හැටියට, දන්නා දුන්න කෙනෙක් හැටියට, ඔහු ව්‍යාපාරිකයෙක් හැටියට මම කියන්න ඕන ඔහු සංහිල් ව්‍යාපාරයේ
සභාපතිවරයා හැටියට තමයි මම දැනඳුර ගන්නේ. සංහිල් ව්‍යාපාර කියන්නේ ගණිකා ජාවාරම් කියලා මාත් එක්ක ඉන්ටර්වයුව කරපු කෙනෙක් කිව්වා. නෑ ඒ සමහර මඩ ගහන්න කියන අපි දන්නේ නෑ මේ ප්‍රසිද්ධ හෝටලයක් ගන්නකෝ ලංකාවේ කියන ප්‍රධාන හෝටලයක්. ඔය හෝටලේක කාමරයක කරන්නේ ගණිකා වෘත්තිය කියලා කවුරු හරි කිව්වොත් ඉතින් මුළු හෝටල් පද්ධතියම වැරද්දක් නෑ. එහෙම වෙන්න පුළුවන් නේ සමහර විට. මම දන්නේ නෑ ඔය කතන්දර. හැබැයි සංහිල් ව්‍යාපාර කියන්නේ නුවරේදී කොළඹ හෝටල් ව්‍යාපාරයක් කරපු කෙනෙක්. ඔය ගල් කිස්සේ එහෙම හෝටල් තිබුණා. ඒ හෝටල් වල මොනවද සිද්ධ වෙන්නේ කියන එක වෙනම කතාවක්. හැබැයි ਉਹ සන්නිල් කියන වෙළඳ රාමයක් එක්ක හොඳ ව්‍යාපාරික මට්ටමට හිටියා. ඉතින් ඒ ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් මගේ තිබුණු කනගාටුව තමයි මම ප්‍රකාශ කරේ මලගෙදර ගිහිල්ලා බණගෙදර ගිහිල්ලා. බණගෙදර ගිහිල්ලා. නැත්තම් කිසිම විදිහක කිසිදු ආකාරයේ පෞද්ගලික වාසි ප්‍රයෝජනයක් අරගෙන නැහැ. ඒක මම හිතා වසන්ත මැරිලා දැන් වසන්තකින් ආන්න දෙයක් නැහැ. හැබැයි වසන්තගේ ඒක බයතු කියනවද නැහැ. වසන්තගේ ඒක 34 වෙනිදා දැන් සැපසේ ඉන්දියාන මොකද වසන්ත ළඟ ඇති ඉස්සලා අතනාගේ වීඩියෝ. අහා ඉතින් තියනවා නම් දාන්න තිබුණා. කාටවත් තියනවා වසන්ත නැහැ. මම නැහැ වසන්ත නෙවෙයි. වසන්තගේ එකම විනෝදාංශය තමයි ඔය සමාජ මාධ්‍යවල මුදාහැරීම්, වීඩියෝ මුදාහැරීම්, පිටුර මුදාහැරීම්. ඒ වගේ දේවල් නේ කරන්නේ. ඉතින් එහෙම වසන්තගෙන් මට කවදාකවත් එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. වසන්ත මම දැක්කේ මනුෂ්‍යත්වයක් තියෙන හොඳ පුද්ගලයෙක්ට. ඒක පිළිගන්න සමාජය හුඟක් දෙනවා. නෑ පිටරට ටුවර් දුන්නා කිව්වා. එහෙම මුකුත් නෑ නෑ. කිසිම දවසක මම ඒක මම කෙටියම කිව්වේ වසන්ත පෙරේරා සහ මාතර තිබුණේ පෞද්ගලික මිත්‍රත්වයක් මිසක කිසිදු ආකාරයක වෙනත් ආකාරයක දේශපාලන මිත්‍රත්වයක්වත් නෙවෙයි. නෙවෙයි. ඔහු දේශපාලනය කරන්නේ මොකද කියලා කවදාකවත් අපි දෙන්න කතා කරලා නැහැ. කතා කරලා නැහැ. කිසිම දවසක දේශපාලන සාකච්ඡාවක් කරලා නැහැ. ඔහු කරන්නේ මොකද්ද මං කරන්නේ මොකද්ද කියන එක අපි දෙන්න කවදාකවත් අතල්න්නේ මොකද යම් විදියක ඔහු වෙනත් දේශපාලන මතයක හිටියා නම් මම වෙන දේශපාලන මතයක ඉන්නවා නම් අපි කවදාකවත් ඒ මතය ගැටුමක් කරගත්තේ නැහැ. ඒක මගේ සාමාන්‍ය දේශපාලන සම්ප්‍රදාය. අන්තිමේ මිනිමරුනේ මොකද්ද මේ සමාජයට ගන්න තියෙන්නේ? සමාජයට ගන්න තියෙන පළවෙනි කාරණය තමයි මේ මේ මේක මොන විදියට වුණාද කියන එක තාමත් අපිට රහසක්. මේකෙන් වෙන්නේ එකම දේ මිනිසුන්ගේ මේ ආරක්ෂාවට එරවලා තියෙන තර්ජනය. කබ්බසන්ත කියන ජනප්‍රිය පුද්ගලයා පොලිසිය ප්‍රහාණය කරන විදියටම ඔහු අපරාධ කරුවෙක් හෝ වෙනත් ආකාරයක පොලිසියට වුණා පුද්ගලෙක් නෙවෙයි. ඔහු ව්‍යාපාරිකයෙක්. ඉතින් ඔහු පිළිබඳව විවිධ දේවල් ඇඳිලා තිබුණා. ඔහු මනුෂ්‍යත්වයේ පිළිමිණියෙක්. ඉතින් අපි දැන් බලන්න ඕන මේකේ ඇයි එහෙම මිනිහෙක් ඝාතනය කළේ කියලා. වරදක් තියෙනවා නම් ඒ වරද පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ගයට යනවා. මේක පොලිස් නාට්‍යයක්ද? එහෙම කියවෙනවා. ඩ්‍රාමා එකක් කියලා කියවෙනවා. හරි. දැන් ඉස්සරහට සිවිල් ජනතාවට පාර බැහැලා නිදාසෙ යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ දැන්. ඉස්සරහට නෙමෙයි දැන්. මේ තත්ත්වය හැමුවේ. සජිත් ප්‍රේමදාස නියත නෙමෙයි ජනාධිපති වූ හොත් ඉස්සරහට මේ දේවල් පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම පාලනය කරනවා. පාලනය කරන්න ඕනේ. අභිගාස තමයි අතුරු කණ්ඩායම් ඉන්න බෑ. රටක නීති ක්‍රියාත්මක කරන හමුදාව පොලිසිය ඉන්න පුළුවන්. ඊට අමතරව අවියාවුධ අරගෙන රට පාලනය කරන්න මිනිස්සු සමාජ පාලනය කරන්න යනවා නම් ඒකට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක ලෝකේ ප්‍රතික්ෂේප කරන දෙයක්. හැබැයි කොයි සමාජෙත් තියෙන පුළුවන් හදිසි සිදුවීම්. ඒක පාලනය කරන්න ආණ්ඩුවකට පුළුවන්. දැන් කවුරු හරි කිව්වද රනිල් වික්‍රමසිංහ කියන්නේ පරිණත දේශපාලකයේ දැනුම තියෙන දේශපාලකයෙක්. ඉතින් එතුමා ජනාධිපති වෙලා ඉන්න කාලේ මෙහෙම නම් සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණොත් එහෙම මොනවා වෙයිද රටේ? සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණේ නැහෙනේ තාම. වුණොත් ඔහුගේ ක්‍රියාමාර්ගය අපිට තක්සේරු කරන්න පුළුවන්. ඔහු දැඩි ලෙස නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කරනවා. පුළුවන් මේ වගේ දේවල් පාලනය කරන්න. ඇත්තටම ඒකනේ පොලිසිය හමුදාව තියෙන්නේ. ඒක රාජකාරිය ඒකනේ. එතකොට මේ රාජකාරිය දුර්වල වෙනවා නම් ඒ රාජකාරිය ඉටු කරන්නේ නැත්තම් ඒ නිලධාරියෙක් කියනවා. මම කියන්නේ යම් පොලිස් වසමක අපරාධ පිළිබඳව තක්සේරුකින් තමයි ඒ නිලධාරීන්ට ලබා දිය යුතු උසස් සිංහ වරප්‍රසාද ලබා දෙනවා. එහෙම නැතුව ඔටෝමැටිකලි යන්න දෙන්න හොඳ නැහැ. ඒ පළාතේ බාර අපි හිටමු SP කොට්ටාසයක් කියලා. එතකොට ඒ පොලිස් අධිකාරි කොට්ටාසයක් තුල අපරාධ අඩු කරනවා නම් ඒ අපරාධ අඩු කිරීමේ නිලධාරීන්ට තමයි ඒ සැලකිල්ල දක්වන්න ඕන ආණ්ඩුවකින්. ඔව් හරි. දැන් පරිණත භාවය අතින් සජිත් ප්‍රේමදාසට වැඩිය ගොඩක් ඉස්සරෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නේ. ඉතින් එතුමා ඉන්න කාලේ මෙහෙම වෙනවා නම් සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණොත් කොහොම වෙයිද? කොහොමද පාලනය කරන්නේ? සජිත් ප්‍රේමදාස ජනාධිපති කළාට පස්සේ ඔහු එක පෙන්නයි. කාට ආරක්ෂක අධිකම දෙන්නේ? නෑ ඒ ඒ ආරක්ෂක බල දෙන්නේ කාටද? ආරක්ෂක අධිකම කැබිනට් සරත් පොන්සේකටත් කුඩාම වගේ සැලකිලි නෑ. අපේ කැබිනට් මණ්ඩලය ප්‍රකාශ කරයි එතුමා. ඒක කැබිනට් මණ්ඩලයේ කවුද ආරක්ෂා භාර වෙන්නේ? කවුද මුදල් භාර වෙන්නේ? කවුද අනිත් විෂයන් භාර වෙන්නේ? ඒක ජනාධිපති හැටියට පත් වුණාට පස්සේ එතුමා
ඒකට සුදුසු පුජ්‍යලයන් කණ්ඩායම නියම කරා. 37 වෙනිදා මොනවද අන්තිමකමක් හම්බෙන්නේ? අපි බලමු. ඒක ජනාධිපතිවරයා හැටියට ජනාධිපතිවරයා හැටියට එතුම පත් කරනවා. පස්සේ අගමැතිකම ඔව් ජනාධිපතිවරයාගේ අභිමතයනේ ඒක. කැබිනට් අමැතිකම අන්තිලා හරියන්නේ නැහැ මේ කරන වැඩේ කොටස නැද්ද? නැහැ. ඒ ඒක එහෙම නෙවෙයි. දැන් අපේ පක්ෂයේ ඇතුලේ සුදුසුම පුජ්‍යලයන් තමයි ඒකනේ. එකක් දෙස්සත් බලයි එක්ක අනුද්දල 37 නායක අගමැති කමට ඔව් එහෙම වෙනවා නම් ඉතින් මමත් කැමතියි ඉතින් එහෙම එතුමා ඒක තීරණය කරනවා නම් ඒක එතුමාගේ කැමැත්ත අපේ විවස්ථාවේ හැටියට ජනාධිපතිවරයා තමයි අගමැතිවරයා තෝරන්නේ ඒ කියන්නේ තනතුරක් බලාගෙන කරන දෙයක් නෙමෙයි නෑ අනාගතයේ සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ කොටස් කාර්යයක් හැටියට බලාපොරොත්තු වෙනවා එතකොට ඒ මගින් අපිට යමක් කරන්න සමාජයට අවස්ථාව ලැබෙයි කියලා විශ්වාස කරනවා තමන්ගේ ජේෂ්ඨත්වයේ හැටියට පරිණතභාවයේ හැටියට සලකයි කියලා විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස අනාගත අපේ ජනාධිපතිතුමා ඒ ගැන දැඩි සැලකිල්ලක් දක්වයි මොකද එතුමාගේ මොකද අවධානයක් තිබෙනවා ඒ පුජ්‍යලෝ අඳුනා ගැනීමට හරි දැන් ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්වෙයි කියලා හිතනවා තවත් දේවල් කරන්න විදිහක් නැහැ නේ තවත් ජනාධිපතිවරණය ඔව් ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි ජනාධිපතිවරණය නොපවත්ව මගහරින්න හෝ ජනාධිපතිවරණය කල් දාන්න හෝ කිසිවෙකුටත් බෑ කියන එක දැන් අධිකරණේ බව ඔප්පු කරන්නේ දැන් මේ රටේ දීෂණයක් ඇති කරන්නේ කාගේ උමනාවද භීෂණයක් ඇති කරන හේතු ගණනාවක් තියෙන පුළුවන්. එකක් තමයි දැන් රටේ අවිනිශ්චිතතාවයක් ඇති කරන්න. බියක් ඇති කරන්න. ඡන්ද කාලයක වගේ නම් මැටිවරණ ව්‍යාපාරේ කඩාකප්පල් කරන්න. ඒ වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. ආරක්ෂාව නැහැ කියලා. දැන් 2019 ඔය බෝම්බ පිපිරීම. දැන් පාස්කෝ බෝම්බ යටි කියවෙන්නම ජාතික ආරක්ෂාව නැහැ කියලා හේතු ගණනලා ආරක්ෂාව තියෙන කණ්ඩායමකට රට දෙන්න කියන ඉල්ලීම් වගේ කතාවක් මේ මැටිවරණ ව්‍යාපාරේ පාවිච්චි වුණේ. එහෙම දේවලුත් වෙන්න පුළුවන්. දැන් ඔබතුමා මුලින්ම මම කිව්වා ක්‍රබ්බසන්තගේ මරණය නැත්නම් ක්‍රබ්බසන්ත ගොඩක් දේවල් දැනගෙන හිටියා කියලා. ඒ දැනගෙන හිටපු දේවල් යටපත් කරන් තමයි මේ මරණය සිද්ධ වුනේ කියලා ඔබතුමා කිව්වා. මම ඒක කිව්වේ මාධ්‍ය පළවෙලා තුන. ඒ කියන්නේ ප්‍රබල දේශපාලකෙක් මේ පිටිපස්සෙ ඉන්නවා. දේශපාලන හස්තයක් මේ පිටිපස්සෙ තියෙනවා. නෑ මම කවුද දේශපාලකයා? නෑ මේ මම කිව්වේ මාධ්‍ය පළවෙලා තියෙන කතාවක්. ඒ කියන්නේ ඔහු යම් තොරතුරු දැනගෙන හිටියා. ඔහු ඒවා හෙළි කරනවායි කියලා ප්‍රසිද්ධයේ කිව්වා. ඒ කියන්නේ මගෙත් එක කිව්වා නෙවෙයි. මාධ්‍ය තිබුණේ. ඒ නිසා ඔහුව ඝාතනය කරන්න මේ වගේ උපක්‍රමයක් ඉදුවා කියලා එක පැත්තකින් කියනවා. තව පැත්තකින් කියනවා ඒගොල්ලෝගේ කණ්ඩායම අතර ප්‍රශ්නයක් නිසා. දැන් ඔය මුදල් ගනුදෙනු නිසා මෙහෙම ඝාතනය කරලා. ඉතින් විවිධ දේවල් වෙලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන්ම පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මොකක්ද හේතුව කියලා හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒගොල්ලෝ අත්අඩංගුවට ගැනීම කරලා අදාළ කණ්ඩායම් එක්ක ප්‍රශ්න කරලා මේකේ නිගමනයක් අවසානයේදී ගන්න පුළුවන් වෙන්නේ ඒගොල්ලෝ දෙන වார்த்தාවක් අනුව තමයි. ඕපනින් එකේම කතා කරගෙන නැත්නම් සලෝන් ඕපනින් එකේම. නෑ ඇත්තටම මට නම් ආරාධනා කරන දේවල් තියෙනවා. හැබැයි ඔය කියන එකට නම් කවදාකවත් එන්න කිව්වෙත් නෑ මම අඳුරන්නෙත් නෑ. යන්න බයයි. නෑ එහෙම එකක් නෑ. මම ඊයේත් එහෙම විවෘත කිරීමකට සහභාගී වුණා. එහෙම බයක් නෑ. අපි ආරාධනා කරන දන්න කියන අයගේ වටනේ යන්නේ. නොදන්න අයවට යන්නේ නැහනේ. ඒක තවදුරටත් බලලා යන්න ඕන. තව මේකෙන් දෙන පණිවිඩකුත් තියෙනවා. මේකෙන් තමයි නොදන්න තැන් වලට යන්නේ එක පරිස්සමෙන් යන්න ඕනේ. 20-24 මේ තියෙන රට නැත්නම් මේ තියෙන රටේ තත්ත්වය 88-89 කාලේ භීෂණ තත්ත්වයට ඇදගෙන යනවා කියලා නිකන් තේරෙන්නේ නැද්ද ඔබතුමාට? එච්චර භීෂණයක් ඇති කරනවා කියලා. ඔව් ඒ භීෂණයක් ඇති කරන්න සහ නොසන්සුන්කමක් ඇති කරන්න යම් උත්සාහයක් කාගේ හරි හිතේ තිබෙනවා නම් ඒක වළක්වන්න ක්‍රියා කරන්න ඕනේ. ඉතින් ඒක හොඳයි ජනාධිපතිවරණයක් වතුල අලුත් ආණ්ඩුවක් කියන එක. ආණ්ඩුවේ ප්‍රධාන වගකීම තමයි ජාතික ආරක්ෂාව තහවුරු කරලා මහජන ආරක්ෂාව ගෙන එන එක. එහෙම නැත්නම් භීෂණයක් ඇති කිරීමේ ප්‍රතිඵලයක් නැහැ. මිනිස්සු බය ගැන්වීමෙන් රටක් ඇදගෙන වැටේ. සමාජ විශ්වාසයත් වැටේ. ඔතනදී දේශපාලන මොකක් හරි කුමන්ත්‍රණයක් කියලා හිතුවොත් ඒ කියන්නේ රටේ ජාතික ආරක්ෂාව නැහැ. රටේ ආරක්ෂාව පාවිච්චි කළා. නැත්නම් අපි දැක්ක කාලයක් ආගම්වාදී ජාතිවාදී පාවිච්චි කළ එක එක පක්ෂ ඉස්සරහට ආවා. ඒකම රටේ ජාතික ආරක්ෂාවම පාවිච්චි කළ ඉස්සරහට ආවා. මේකත් ඒ වගේ ගේම් එකක් කියලා. ඒක කියන්න පුළුවන් වෙන්නේ මේ පරීක්ෂණ ටික කරලා වාර්තා වුණාට පස්සේ. එතකොට අපිට කියන්න බැහැ. 27 නායකට බුද්ධයන්සක් ඉන්නවනේ. නෑ නෑ අපිට බුද්ධයන්සෙන් කියලා මේ ඝාතනය පිළිබඳ ලොකු සැකයක් තියෙනවා. හැබැයි ඒ මගේ හිතේ තියෙන සැකේ මතම තීරණ ගන්න බෑනේ. මම හිතන දකුණ පැත්ත සහ මං හිතන කෝණය නෙවෙයි වෙන්න පුළුවන් සිද්ධ වෙච්ච දේ. ඒ නිසා හොඳයි මේක ගැන සාධාරණ යුක්තිසහගත පරීක්ෂණයක් කරන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක පරීක්ෂණය පටන් ගත්ත වෙලාවෙම අනාගත්තා කියලා අපිට හිතනවා මේ පරීක්ෂණ ඉස්සරහට යන්නේ. මර අවසන් වශයෙන් කියන්නේ කවදාවත් ක්ලබ්වසන්ත ගෑනු කෙනෙක් දීලා නැද්ද? ක්ලබ්වසන්ත මම ආශ්‍රය කරේ මිත්‍රයෙක් හැටියට ව්‍යාපාරිකයෙක් හැටියට මිසක ඔවැනි කිසිදු අපේක්ෂාවක් ඇතිව නෙවෙයි. ඒක ඔහුව මට හම්බුනේ හැම වෙලාවෙම ප්‍රසිද්ධ ස්ථානවල.
එතකොට මගුරු ගෙදරක පුජලික අඳුරන්නේ පුජලික හමු වෙන්නේ ඒ ප්‍රසිද්ධ ස්ථානවල හමුණාවක් කතා බහ කරනවා ඒ දැන අඳුනුකම තිබුණා. එතනින් එහාට ඔහුගේ පුජලිකව ලාභ අපේක්ෂාවක් කිසිකලකම කරලා නැහැ. දැක් ලබ්බසන්ත ගොඩාක් මිනිස්සු ආශ්‍රය කරා. මම දැක්ක එක වීඩියෝ එකක් කියන 50000ක් මට යාළුවෝ 50000කට අධික ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි මල ගෙදරට ආවේ 100ක් හෝ 200ක්. මොකක්ද ඒකෙන් තේරුම් ගන්න ඕනේ සමාජය ගන්න ඕනේ පාඩම මොකද්ද? ඇත්තටම ඒකට හේතුව හැටියට මම දැක්කේ අර බිය ගැන්වීම. බිය ගැන්වීම. මම විශ්වාස කරනවා ඒ බිය ගැන්වීමට නිකන් තැති ගැන්මක් ඇති වුණා. අර මල් ශාලාවට තර්ජනය කිරීම, ඔහුගේ මරණයට ගියොත් මෙහෙම කරනවා කියලා කියපු එක. ඒ නිසා ඇතිවෙච්ච බිය නිසා ආවේ නැහැ කියලා මම හිතන්නේ. නැත්නම් ඔහුට ආදරය කරපු ලොකු පිරිසකුත් හිටියා. අපි ඇත්තටම ඔහුට අගෞරව කරන්න හොඳ නැහැ. ඔහු දැන් මිය ගිහිල්ලා. ඇත්තට ඔහු සමාජය ඇතුලේ අර ලොකු ෆෑන් බේස් එකක් තියාගෙන හිටියා සමාජ මාධ්‍ය දාලා. ඔහුගේ වීඩියෝ එකක් දැම්මොත් මම දන්නවා ඔහු දාන වීඩියෝ වල අර්ථවත් බවක් නෙවෙයි. එහෙම දෙයක් නෙවෙයි. ඔහු කනගොන එකක් දාන්නේ. ඔහු සන්දේ පන්තියයි මොකක් හරි එකක් දානවා. දැම්ම ගමන් පුදුම විදියට ඒක වෛරල් වෙලා යනවානේ. හේතුව ඒකට කැමති විශාල කොටසක් හිටියා. ඉතින් ඒ නිසා අර සහභාගී නොවුනේ උට අගෞරව කිරීමක් හැටියට නෙවෙයි මම දකින්නේ. අර බිය ගැන්වීම සහ මේකට ආවොත් මෙන්න මේ දේවල් වෙනවා කියලා කියපු නිසා සමාජයේ බයක් ඇති වුණා. ඒ බය නිසා තමයි මේ අඳුරේ සහභාගී වෙන්නේ. අර බලේ තියෙනකොට කිට්ට වෙලා ඉන්න පිරිසට වඩා බලේ නැති වෙලාවේ ඉන්න පිරිස ඉතාමත් අඩුයි. ඒක බලය මුදල් වලටත් ඔබ තියෙනවා. දැන් සල්ලි තියෙන මිනිහෙක් හොඳට සල්ලි තියාගෙන මිනිහ සල්ලි නැතුණු කාලයකට ඔහු ආශ්‍රය කරන පිරිස ප්‍රමාණිකුල අඩු වෙනවා. ඒක හැටි ඒක තමයි සමාජ ස්වභාවය. ඉතින් මේක අපි තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඔබතුමා හිතන විදිහට මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මිනිස්සුන්ට මේ රට මත්ද්‍රව්‍ය උවදුරට ලක් කරන මිනිස්සුන්ට මොන වගේ දඬුවමක්ද දෙන්න ඕනේ? මරදඬුවම දෙන්න ඕනේ. මරදඬුවම. ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම කියන්නේ ලෝක විශ්වාසකාරයන්ට මරදඬුවම දෙන්න ඕනේ. මත්ද්‍රව්‍ය ව්‍යාපාරය කරනකොට ඒ හරහා සමාජයේ ඇත්තටම මහ විශාල පීඩනයක් නැති කරන්නේ. ඇත්තට මේ මත්ද්‍රව්‍ය ගන්න අය දිහා බලපුවම අරගෙන ඒගොල්ලෝගේ ජීවිතවලට කරගන්න අපරාධ දිහා බලපුවම ඒ සඳහා පොළඹවන්ට මාර්ගයේ පාදන ඒ කණ්ඩායමට මම කියන්නේ ওই කුඩු ව්‍යාපාරය කරන මුදලාල්ලාට නැතුව මේ කුඩු ගොඩ මිනිස්සු නෙවෙයි. ඒ අයට මරණ දඬුවම දැන් නීතියේ තියෙනවා. අලුත් දෙයක් නෙවෙයි මම කියන්නේ. ඒ නීතියේ කියන දඬුවම අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන්න. එහෙම බයක් ඇති වුණොත් තමයි නීතියේ බය. ඇයි මිනිස්සු මිනි මරන්න බය? දැන් ඔය මම කියන්නේ ක්ලබ් බසත්තකේ ඝාතනය නෙවෙයි මම කියන්නේ. සාමාන්‍ය මිනි මරන්න බයයි. ඇයි? මරණය දඬුවනේ හම්බ වෙන කෙනා ගන්න ඔප්පු වෙනවා. හැබැයි ලංකාවේ මරණය දඬුවනේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. හැබැයි මෙන්න මේ නීතියට තියෙන බය වැඩි වෙන්න අපරාධයක් අඩු කරන්න පුළුවන්. අඩු කරන්න පුළුවන්. යුක්තිය මෙහෙම හරියන්නේ නැහැ කියන්නේ. නැහැ, යුක්තිය මෙහෙම අඩුපාඩු ගොඩක් තිබෙනවා. මම දකින්නේ ඒක යුක්තිය මෙහෙම නරකයි කියලා කියනවා නෙවෙයි. හැබැයි යුක්තිය මෙහෙමේ ප්‍රධාන ඉලක්කය වුණු අර කොඩු ව්‍යාපාරේ නැති කිරීම වෙනුවෙන් ඒ ව්‍යාපාරයේ නායකයන්ව ඒ network එක අරගෙන අල්ලන්න තියෙන උනන්දුව තිබුණේ නැහැ කියලා වගේ පේනවා. පේනවා.